අපි කාලෙන් නම් හිතන්නේ තියෙනවා කියන එක ඉන්නවා තියෙනවා කියන එක මේකන පැටියෙ මේ පෙන්වන්න දැන් මෙතන මිරිඟු වෙනම් තියෙනවා අපිට මේක මේක හදිච්ච විදිය බලන්න දැන් මේක එහෙම එන්නෙම නෑනේ නැක්කෝ මෙතන කොතනකවත් පූ වෙන්නේ නෑනේ අපිට ඔප්පු වෙන්නේ නෑනේ මේ කියන්නේ මෙහෙම මේක බොරුවක් කියන එක ඔප්පු වෙන්නේ නෑනේ ඒකට හේතුව වුණේ ඉතින් එහෙම එකක් බලන්න නෙවෙයිනේ හදාගත්තේ තේරුණා ඒ කියන්නේ උපකරණ ටික හදුවා හදුනේ දැන් දැන් හිතන්නකෝ මේක බොරුවක් දැන් ඉස්සෙල්ලා අර මිරිඟු උපමාවෙන් ගත්තේ අපි වතුර එතන වතුර බලන කයක් හැදුන්නේ නෑනේ වතුර ඒ කියන්නේ වතුර බලන හැක්වත් වතුර පේන එක එක හැබැයි වතුර බලන හැක් හැදුනන්ද එතන පැහැදිලිනේ ඒ කියන්නේ වතුර ගැන හරි සංඥාව ආවහින්ද වතුර බලන හැක් ආවේ නෑ වතුර පේනවා අන්න පේන එකේ බලන එකේ වෙනස හැබැයි එතකොට ඔයගොල්ලෝ ඔළුව හරවල බලන එක නෙවෙයි එතන අදහස් කරේ එතන වතුර කියන ඝනස වතුර හැතරම දිනවා කියන සංඥාවත් වතුරයි බලන්නේ එතන දැන් එතන එහෙම එකක් උනේ නැති ඉඳ වතුර පේනවා මිසක් වතුර බලන්නේ. එතකොට වතුර බලන හැක් නැහැ නේද එතන. තේරෙනවා. වතුර බලන හැක් තියෙනවා. වතුර පේන හැ තියෙනවා. ඒ කියන්නේ මේ උපකරණයේ හින්දා දැන් මේ වතුර පේනවා. ඒ කියන්නේ උපකරණයේ දින ක්‍රියාවලිය විපාකයේ හින්දා දැන් උපකරණයට පේනවා වතුර වගේ. හැබැයි වතුර බලන හැ එතන දැන් හැදියා. අන්න වතුර යෝ ඒ ඉන්ද්‍රිය නැහැ. ඒකට තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ නිරෝධ කරන්න පුළුවන් චක්කු නිරෝධ කරන්න පුළුවන් ඇහක් තියෙනවනේ දැන් මේ ඇහ තියෙනවා මේ ඇහ පොට්ට කරගන්න බෑනේ මේ ඇහ තියෙද්දි නිරෝධ කරන්න පුළුවන් ඇහක් තියෙනවා කියලා කියන්නේ විඥාන ඇහක් වගේ තමයි ඒ කියන්නේ අරක බලනකොට වෙන ඇහද ඒ කියන්නේ දැන් ඔය රජිත බලනකොට රජිත බලන ඇහක් හැදෙන්නේ ඒ කියන්නේ මේක නෙවෙයි අද අතන මිරිඟු උපමාවෙන්ම ගන්න ඔයාලට පහසු වෙයි මොකද මේක උපමා වලින්ම තමයි ගන්න වෙන්නේ මේ මිරිඟුව වතුර බලනකොට වතුර බැලුවා පෙනෙන නැහැ වෙනයි ඒ පෙනෙන නැහැ සම්බන්ධ වෙලා පෙනෙන නැහැ උපකාර වෙනවා උපකාර වුණාට අනික් කැලල හදන්නේ මේකට සම්බන්ධ වෙලා නේද ඒක කොහෙද හදන්නේ ඒක මනසෙන්නේ ඒ ඇහැ හදුනේ වතුර තියෙනවා කියන වතුර තියෙනවා කියපු සංඥාවත් එක්ක තමයි ඒ ඇහැ හදන්නේ එතන වතුර බලන ඇහැ හම්බුනේ වතුර බලන චක්කු කියන එක මේ ඇහැ එකක් නෙවෙයි. ඒක ඒක අර මනස විකෘතිය මම කියන්නේ විකෘති වෙච්ච මනසෙන් අහපු ප්‍රතිපලයක් වගේ. ඔය ඒක හැදෙන්නේ. ඒක හැදෙන්නේ. ඒක හැදෙන්නේ නැහැ දැන්. අයි ඒක හැදෙන්නේ නැති වෙන්නේ. ඇයි? එතන වතුර අපිට අපි වතුර බලන්නේ නැහැ. එතන හේතුව අපි වතුර නැහැ කියන අවබෝධය ආපු හින්දා එතන දැන් වතුර බැලෙන්නේ නැහැ අපිට. ඕනේ වුණත් බලනවා. බැලෙන්නේම නැහැ. දැන් ඕනේ වුණත් වතුර බලන්න බැ. එන්නේ මොකද්ද? බොරු වතුරක් මිසක් වතුර කියන එක එන්නේ නැහැ. එතන ඒ වතුර බලන ඇහැ කියන එක අන්න නිරෝධ එතන හැදිලම නැහැ. එතන වතුර දැන් විඳි අන්න විඳින්නේ. දැන් වතුර එතන ඇහැ විතරක් නෙවෙයි. ඇහත් එක්ක මොකද වෙලා තියෙන්නේ? ඇහත් එක්ක ඒ ඇහැ තියෙන මම ඔය ඔක්කොම දැනෙන ඒවා දැන් වතුර බලන්නේ. දැන් ඇහෙන් ඊළඟට එන්න වතුර බලන්නේ කියන තැන. වතුර බලන්නේ හැදෙනවද එතකොට? වතුර පෙනෙන විදියනම් තියෙනවා. ඒකට කෙනෙක් කියන්නත් බෑ. දැන් වතුර පෙනෙන ස්වභාවයක් නේ තිබුණේ. එතකොට ඒක අපිට ඒක තමයි අර මේ නිකන් සම්මතර්ථයෙන් අපි කතා කරනවා කිව්ව තේරුණාට පස්සේ මේ මම මට ඕවා පේනවා එහෙම කියලා කතා කරනවා. හැබැයි හැඟීමක් කියන එකක් එන්නේ නැහැ නේ. එතකොට වතුර පෙනෙන ස්වභාවයෙන් මමෙක් දැනෙන්නේ නැහැ. පෙනෙන ස්වභාවයෙන් මමෙක් නේ. බල බැලුවොත් තමයි අන්න වතුර බලන්නේ දැනෙනවා මේ පැත්තේ. වතුර බලන්නේ ඔව් වතුර බලන්නේ කියන එකේ තේරුම තමයි මොකද අපිට යන්න විඳින්න දෙයක් තියෙනවා කියන්නේ බලන්නේ ඒකනේ මොන හරි දෙයක් තියෙන ඉන්නනේ බලන්නේ තමයි ඒතර අපිට දෙන වතුර තිබුණානේ දැන් බලන්නේ කාවේ වතුර තිබුණා කියලා අපු සංඥාව හින්දා එහෙනම් බලන්නේ විඳින්නෙක් ඉන්නවා විඳින්න දෙයක් තියෙනවා බලන්න දෙයක් තියෙනවා ඒතර දැන් මේ දෙක හැදුනහම මොකද වෙන්නේ දැන් ඒත්කොට තමයි අර නිරෝධ කරන්න පුළුවන් චක්කු හැදිලා තියෙන්නේ දැන් හැබැයි අපිට ඒ වෙලාවට දැනෙනවද දැන් නිරෝධ කරන්න පුළුවන් කියලා ඒක අමතක කරන්න ඔ මිරිඟුව ගැන අත දන්නවා කියලා. එතකොට ඒ වතුර ටික පේනකොට අපිට හිතෙන්නේ නැහැ මේ ඇහ පේනවා කියලා හිතනවා මිස ඒක නිරෝධ කරන්න පුළුවන් ඇහක් කියලා හිතනවා. ඇයි ඒක අපිට අපි වෙලා ඉවරයි. දැන් ඒක පුරුද්දත් එක්කම නේ. ඒ කියන්නේ මේකෙන් අපිට දැන් එතන කුත්තකවා තල්ල ගන්න තියනද ඒක බොරුවක් කියලා. නැහැනේ බැලුව බැලමට වතුරමයිනේ තියෙන්නේ එතන. අල්ලන්න බැරි එක විතරයි නේ.
පේන අර දැන් අපිට ප්‍රශ්න තිබුණේ අර ගොඩක් මේ පේන එකේදී මේ ප්‍රශ්න තියෙන්නේ කියලා දැන් එතනත් ඒ සිද්ධිය වෙන්න තියෙන වෙලා තියෙන්නේ පේනන එකක් තමයි පේන්නේ වතුර තියෙනවා වගේම පේනනවා බිඳුවක්වත් නැති වුණාට වතුර තියෙනවා වගේම පේනනවා එතකොට ඒකේ ඇත්ත දැනන් හිටියේ නැත්නම් වතුර තියෙනවලු තමයි ඒක නේද එතකොට දැන් වතුර බලන්නේ සහ වතුර වතුර බලන්න වතුරක් තියෙනවා කියලා ගත්තහම ඊට පස්සේ එන ප්‍රශ්න ටික ඔක්කොම එනවද නැද්ද බය වෙනේවා පවත්ත ගන්න ඇයි දැන් පැවැත්මට බය වෙනේවා දැන් ඒකනේ මරෙන්න බය මරණ බය කියන්නේ එන්නේ අපිටයි පවතින්න පවත්ත ගන්න දෙයක් තියෙනවද දැන් එතකොට අතන මිරිඟුවේ ඇත්ත දැනගත්තට පස්සේ දැන් එතන වතුර බලන්නේ නැහැ වතුර පේනවා වතුර බලන්න ඇහැ තියෙනවද නැහනේ ඒක නිරෝධ වෙලාද එහෙනම් විඳින්න දෙයක් තියෙනවා කියලා දැන් දැනනවද විඳින්න වතුරක් තියෙනවා කියලා විඳින්න වතුරක් තියෙනවා කියලා දැනෙන්නේ නැහැ එහෙනම් එතන යන බයක් එනවද දැන් ඒ කියන්නේ ඒක කොච්චර ළඟට ආවත් ඒකට එතෙන්ට අපි ගියා අපිට මේ බයක් මොකක්වත් දැනෙනවද අර වත් මේක ගිලෙයිද අරවද මම මුකුත් දැනනවද දැනෙන්නේ අන්නේ එහෙම තමයි රහතන් වහන්සේට මරණ්ඩාවත් දැනෙන්නේ කිව්වේ අපිට මේක පූර්ණේ වුණාම ඇයි දැනෙන් මරණ්ඩාවත් ඒක ඔහේ ඉන්නවා කියලා කිව්වේ ඇයි මරණ්ඩ දෙයක් නැහැ මරණ්ඩ ඔව් අර අතන දැන් මිරිඟුවේ සිද්ධියම තමයි එතන දැන් මිරිඟුවට යනකොට මැරෙන්න කෙනෙක් ඉන්නවා කියලා දැනෙනවද අපිට එහෙම මැරෙන්න දෙයක් තියෙනවා මරන්න එහෙම එහෙම සංඥාවක් නෑ නේද මිරිඟුවට යනකොට එහෙම බයක් හිතලවත් ගන්න පුළුවන් දැන් අපිට එතනත් ටිකක් අමාරු දැන් අපිට මිරිඟුව දැක්කම මේව එන්නෙම නෑ එතකොට ආයි අපිට ඒක අර මේ බොරුව හිතල ගන්නවා වගේ තමයි දැන් එතන අපි දැන් එච්චරට ඒක ඇත්ත දැකලා තියෙන හින්දා يعني ඒ උපමා වේස රූපෙන් ඇත්ත දැකලා තියෙන හින්දා ආ ඒකට එනකොට බයක් හිතනවා කියන එක ඒක එන්නෙම නෑනේ නේද වතුර බලන්නෙක් ඉන්නවද දැන් ඔයාට එතන? ඉතින් දැන් වතුර නැති එක ඒක අපි ආයම ඒක අර රූපෙන් දැනන එකනේ අපි අර උපමා වෙන දැන් ගන්න දැන් අපිට මිරිඟුවත් රූපයන්නේ දැන් එතකොට මේ මිරිඟුව පේන මිරිඟුව අපිට ආයි වතුර සංඥාවෙන් තමයි ගන්නෙ මේක ඒකයි නේ මිරිඟුව අද්දකපු හින් අද්දැක්කේ නැතත් අපිට ඒක මතක දෙන්න පුළුවන් ඒ කියන්නේ දැන් අපි මිරිඟුව කෙනෙක් ගැන අහලා තියෙනවා නේද මම හරි ඉස්සෙල්ලා කිව්වේ දැනුමක් තියෙනවා නම් දැක්ක ගමන් එතන වතුර නැහැ කියලා අපි දන්නවා. දැන් මිරිඟුව කෙනෙක් ගැන අපි දැන් දරුවෙකුට කියලා දුන්නොත් ඒ ඉගෙනෙන්න ඉගෙන අද්දැක්ක නැතත් දන්නවනේ මොකද අපි අල්ලලා බලන්නේ දැන් කොහොම කාලෙකනේ අපිත් ඒක හරියටම දැනගත්තේ මිරිඟුව වතුර නැහැ කියලා විතරද කියනවනේ. එතකොට මිරිඟුව දැක්ක ගමන් අපිට මතක් වෙනවනේ මෙතන වතුර නැහැ කියලා. ඔව්. ඒක තමයි අර දැන් දැන් ඒ ගෙදරදි මිරිඟුව ගැන හරියටම විග්‍රහ කරලා අපි ඉස්කෝලේ හරි කියලා ඒ හරියටම විග්‍රහ කරලා මිරිඟුව ගැන හොඳටම දෙනවනේ මේ අවබෝධය. එතකොට මිරිඟුව ඇත්තට දකින්නකොට අර ඥානෙනි ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලි. ඒ වගේ තමයි මේ අපි මේ කරන්නේ. දැන් මම අහන්නේ දැන් අපි අර කිමිකල් එකක් ගැන උනා දැනගත්තම ඒ කිමිකල් එක දකිනකොට මේක එළියේ තිබු ගිනි ගන්නවා කියලා ටක් ගාලා දැම්මම වහන්න හරි බෝතල ඇතුලට දාලා වහන්න හරි අපිට දැනුම තියෙනවානේ ඒ කියන්නේ අපි සමහරට මේ කියන්නේ දැකලා නෙවෙයි ස්කොලෙද කියලානේ අපි අරගන්නේවත් නැත්තේ එළියට නේ දැන් ඒ එතකොට දැන් අපි ඒක දැනුම තියෙන දැනුම කියන්නේ එතන ඔයාට ඒක ගැන ආපු ඥානය නේද? ඔව්. ඒ කියන්නේ දැන් අපි ඩේටා එකක් විදිහට ගත්තොත්, ඒ කියන්නේ අපිට එතන දැන් මේ කිමිකල් එකක් ගැන හරි එක්කෙනෙක් දැනුමක් විදිහට ගත්තොත්, එයාට ඒ කිමිකල් එක එහෙම දසිද්ධිය හරි ඒකත් එක්ක එහෙම වැඩ කරන්න ඕනේ කියලා මතක් වෙයිද? අර ඉන්නේ ලැබ් එකේ තත පුච්ච ගන්න ඉන්නේ ඕනේ තරම්. ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා ඒකත් එක්ක හරියටම වැඩ කරන. තව කෙනෙක් ඉන්නවනේ ඒකත් එක්ක හරියට වැඩ නොකරන. ඒක හේතුව ආවේ ක්ලාස් එකේ හරියට කියලා දෙනවානේ. එතකොට එයාට ඒක ගැන ඥානෙ පහළ වෙච්ච නැති ඉන්නේ නේද? ක්‍රමයේ අනුව තමයි එයා වැරදි විදිහට පාවිච්චි කරන්නේ. එයා ඒක එයාගේ ගත ඥානය අනුව එයා ඒක යූස් කරන්නේ. හරි. අන්න ඒ වගේ තමයි දැන් මේක. දැන් අර කේන්නේ දැන්
අපි හරියටම ඔය කියපු උදාහරණවලදී ඔය ඔයාලා ඔක්කොම තනිතනියේ මේක හරියටම තේරුම් අරන් ඉන්නවා නම් අර වැරදි තේරුම් ගත්ත එක්කලා ගැන අදහසක් එන්නේ නැහැනේ. අපි මොකක් හරි ඉස්කෝලේ හරි විග්‍රහ කරනකොට වැරදි තේරුම් ගත්ත එකක් මතක් කරගන්න එකක් නැද්ද ඔයගොල්ලෝ? ඒ කියන්නේ ඔහොම මොකක් හරි අපි දෙන්නේ data එකක් විග්‍රහ කරනවා කෙමිකල් සම්බන්ධව කියලා හරි අතට ඔහොම සයන්ස් කරපුවානේ මේ වට් සයන්ස් එක කරේ මේ කියලා හරි මේ සමුනුත් කියලා මොකක් හරි තමන් වැරදිහෙට විග්‍රහ කරා බඩුව නැතුව විග්‍රහ කරේ බඩුව නැතුව විග්‍රහ කරේ විග්‍රහ කරන වෙලාවට අපිට ඕන එකම් ඉතින් නෑ අපිට ඉතින් හදිච්ච එක අනු දැන් විග්‍රහය අහගෙන ඉන්නකොට අපිට වෙනමම අවබෝධයක් වෙනමම එකක් තමයි වෙලා තියෙන්නේ හරි එක නෙමෙයි. එතකොටත් ඒ ඒක අනුවනේ අරකට එක්ක හරියට වැඩ කරන වෙලාවේ අපි ඒ බඩුව හම්බුනම් වැඩ කරන්නේ අර අපිට කියලා දෙන්න මතකේ තියෙන එක. ඒ කියන්නේ මතකේ තියෙන එක අපි ගත්ත විදිහ. ඔව්. ඒක වෙනස් වෙනවා. කියපු එක කෙනාගේ වැරද්දක් නෙමෙයි. කිව්වා එක වැරදිහට තේරුම් ගත්තා. තමන් ඒකේ ඒක කියන්නේ අර එක එක ප්‍රඥා මට කියලා කියන්නේ. එතකොට දැන් ඒ කියන්නේ ඉස්කෝලේ දැන් 50 කිරිය 50ම එකම ලකුණු ගන්නේ නැහැනේ. 50 ශ්‍රේණියක් වෙන්නේ නැහැ. අර කිපෝ ලැබ් එකේ විදිය නම් කෙමිකල් එකත් එක්ක පිසු කරන කට්ටිය අනිවාර්යෙන් ඉන්නවනේ ඉස්කෝලේ එක ළමෙක් කරි අනිවාර්යෙන් ඉන්න ඕකේ මොකක් හරි භයානක වැඩක් කරගන්න. ඒ කියන්නේ පා කියන එක කරලා දෙන්නේ. හේතුව ඇයි? එයාට ඒක තේරුම් ගන්න. අහගෙන ඉඳලා නැහැ කියනොත් සමහරවිට අහගෙන ඉඳලා ඩේටා එකක් ගිහිල්ලා හැබැයි ඒකේ මොකද්ද කිව්වේ කියන එක අර ඥාන පහළ වෙලා නැහැ. ඒකත් එක්ක ඒ වගේ වෙන්න පුළුවන්. අහගෙන ඉඳලා නැති එකක් වෙන්න පුළුවන්. අහගෙන හිටියත් දැන් කෙනෙකුට දැන් අහගෙනත් හිටියා. මට ඩේටා ටිකක් හොඳටම තේරෙනවා. හැබැයි අරක දකින්නකොට ඇප්ලයි වෙන්න තරම් එයාට ඒක අර ඥානයක් බවට පත් වෙනවා. ඒ වගේ එක. දැන් එහෙම එකක් තමයි මේ කරන්නේ. ඒ කියන්නේ දහම් සාකච්ඡා බුදුහාමුදුරු කියන දැන් පළවෙනි අවබෝධය කියන එක ඒ වගේ එක. ඒක එතකොට අර නුවණින් දකිනවා. සෝදාබන්න කියන නුවණින් දකිනවා කියලා කිව්වේ එයා නුවණින් දකිනවා. නුවණින් දැක්කට එයාට නිරෝධ නැති හින්දානේ රහත් වෙත්තේ ඒ වෙලාවේ. එයා ඒ වෙලාවේම රහත් වෙන එක්කනා නම් ඒ කිව්ව වගේ අර ඒ වෙලාවේම කෙමිකල් එකක් අරගෙන වැඩිත් කරපු එක්කනා වගේ. තේරෙනවද? ඒ කියන්නේ විග්‍රහ කරන වෙලාවේ කෙමිකල් එකත් එක්ක ප්‍රැක්ටිකලි කරපු එක්කෙනෙක් වගේ තමයි අරිහත් වෙන්නේ කියලා කියන්නේ. එතකොට ප්‍රැක්ටිකලි කරන්න තව තියෙනවා. හැබැයි අරක ගැන අඩුවක් නැතුව ඥානෙ පහළ වෙච්ච කෙනා වගේ තමයි සෝතාපන්න කෙනා කියන්නේ. එතකොට එයා කෙමිකල් එක හම්බුණත් එයාගේ ආයි වරදින්නේ නෑ. එයා හරියටමමයි අර තේරුම් කරපු එක විදිහටමමයි එයාගේ ඇප්ලිකේෂන් එක යන්නේ. ඩේටා එක එන එක්කෙනා අරකට එක්ක මොකක් හරි වෙන දෙයක් කරන්නේ. එතන අපි දැන් අර අපි ඩේටා වලට පුරුදු වෙලා ඉන්නනේ. ඒක අර හුරු නැත්තේ දැන් අපිට හිතෙන්නේ අපි ඒක ඩේටා වලින් තේරුම් ගත්තා ඊට පස්සේනේ ගිහිල්ලා ඇප්ලිකේෂන් වලින් බලුවේ කියලා. එහෙම නෙමෙයි. එතන ඒකට අදාළ ඥානය පහළ වෙච්ච හිඳ තමයි අපි අරකට එක්ක හරියටම කටයුතු කරන්නේ. හරි. ඒ කියන්නේ උපමා වින්දා. ඒ වගේ එකක් තමයි මෙතන දැන් අපිට දැන් මේ එහෙම පේන අපිට දැන් මේ පේන ඇහෙන මේ සිද්ධිය ගැන කතා කරනවා. මෙතන දැන් වැඩේ තියෙනවා ඔයාලට කෙමිකල් එක අපිට දීලා කතා කරන්නේ. කෙමිකල් එක ළඟ තියාගෙන කතා කරන්නේ. එතකොට මේ වෙලාවේ මේ ඇප්ලිකේෂන් එක හරියටම යෙදුනා නම් අන්න හරියට උනවා. එහෙනම් හැබැයි කෙමිකල් එක මෙතන තියෙන බව ඒක ඒක ඇච්චර ගන්නේ නැතුව මේ මේ කියන එක හරියටම ඥානයක් විදිහට ක්‍රියාත්මක වෙනකොට අන්න එයා තව ඇප්ලයි කරන්න තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ අපිට ඒක හරියට මේ වෙලාවේ මොකද කරන්න ඕනේ ටිකක් කරලා ඉවර කරන්න නෑ. ඒ කියන්නේ මේ අහගන්න ටික යෙදලා ඉවර වෙලා නෑ. යෙදිලා ඉවර වෙන්නේ නෑ. ඒ වගේ විදුව බලන මොහොතකට අපිට වතුරේ හැංගීම පහළවෙන්න නැති වුණා. අපිට දැක්කට පෙනුනට දැක්කේ නැති වුණේ. පෙනුනට බැලුවේ නැති වුණා. මට අපිට අපිව දැනෙනවානේ. එතකොට අනිත් දැන් ඇහෙන්නේ අරක වෙන්නේ. අනිත් ඉන්ද්‍රියයන්ගෙන් අපි මේ මොහොතේ මම දැනෙන හින්දා අපිට අපිව දැනෙන්නේ නැහැ. දැන් උතර මේ ෂරේ අල්ලන්න බැයිද? ඔව් නෑ මේ රිංගුවේ එකේ වෙලා තියෙන්නේ. දැන් මේ රිංගුවේ උපමාවනේ අපි ගත්තේ.
දැන් අපි එතනින් එහාට අපිට එතන මම හරිරාදාගේ පොයින්ට් එක එතන මට මා දැනනවානේ කියලා ඒක හරි ඒකට හේතුව තමයි දැන් මිරිඟු අපි මේ උපමාවෙන් කතා කරන වතුරවලට පෙවුන නැතරන දැන් එතන අපිට මිරිඟු කියන රූපේ තියෙනවා එයින් අපිට මිරිඟු බලන මම දැනෙනවා වතුර බලන මම දැනෙනවා ඒක එතන දැන් අපි අර උපමාව ගන්න දැන් වතුර බලන මම වගේ විය යුතුයි මිරිඟු අපිට මිරිඟුව තියෙනවා එහෙම වෙලා තියෙන මිරිඟුව කියලා විඳින්න දෙයක් තියෙනවා මිරිඟුව බලන්නේ ඒ කියන්නේ මේ ඔක්කොම උපමාවල් අර මේ උපමාව මේ උපමාව දාන්න ඕනේ අපිට දැන් අර නෑ ඔහොම හොඳයි මේ මං අර කියනවාට හොඳ නෑ ඒක දැනගන්න ගමන් මට ලැජ්ජාවක් ඇති වුණා නෑ ඒ ඔයාලනේ ඒ කියන්නේ මට හම්බලා තියෙනවා මේ මගෙන් අහලා තියෙනවා මං වලට අර එදත් කිව්ව මතකද මිරිඟුවක් වගේ පේන්නේ නෑ නේ කියලා මේ දැන් මේ කුටුව කියන්නකෝ ඒ අහනවා ඉතින් මේක මිරිඟුව වගේ පේන්නේ නෑ නේ කියලා මිරිඟුව වගේ පේන්නේ නෑ නේ අතන වතුර හැදිලා නැහැ ඒ වගේ මේක පේන්නේ වා කොහමද දැන් මේක මේ මෙච්චර පුටුව වගේ වෙලා මේක මිරිඟු වගේ ඒත් හොඳයි ඉතින් එයාට කියවෙච්ච ගතයත් ඊටසේ අම්මේ හොඳ වෙලාවට කියවන්නේ කියලා දැන් මේ ඒ කියන්නේ දැන් ගන්න විදිහ අපේ අර දැන් අර ක්ලාස් එකේ අර කෙමිකල් ගැන කියලා දෙන එක වගේනේ දැන් අපි ඒ වෙලාවට හිත අපි අර ඩේට දානවා ගන්න එක තමයි. ඒකට හැම එකම එයා මිරිඟුව විදිහට බලන්න හදනවා. බලන්න හදනවා. දැන් පුටුව බලන්න හදනවා. දැන් එතන වතුර වගේ පේන්නේ නැහැ නේ. මේක දැන් ඇයි එහෙම ගිය වෙලා යනවා වගේ පේන්නේ නැත්තේ. දැන් කොහොම කියන්නේ දැන් අර කියන්නේ කට්ටිය මට දැන් වෙන් වෙලා පේනවා. මට දැන් ඇට වගේ පරමාණු පේනවා. ඔව් මගේ විදර්ශන හොඳ. එහෙම කියන ඉන්නේ අර ඒ වගේ එකක් නේද? තේනවා මේ ඒක කෙලින්ම දැන් මේකේ බලන දැන් මිනිස්සේ දැක්කම මට යව මිරිඟු වගේ වැඩි වෙලා වගේ පේනවා මොකද කරන්නේ ඒක මං කිය ඔක හොඳයි හිත එක කර ගන්නකොට සමහර වෙලාවට දැන් අර ඇත්තටම බුදුහාමුදුරුවෝ කිව්වේ දැන් ඒ තේරුම දන්නේ නැහනේ ගොඩක් අය දැන් මේ එක ගුලියට පේනවනේ දැන් ඇත්තටම මේ පේනන එකේ ලොකුවටම ප්‍රශ්න තියෙන්නේ අපි කතා කරන්නේ හැමතිස්සෙම ඇහෙන එකත් මොකක් හරි කරගන්න ඕන අනිත් ටික පුළුවන් හිතට දැනෙන එකයි පේනන එකේ තමයි ලොකුවට ගැටලුව තියෙන්නේ මොකද ඒ දෙක තද්දටම එනවනේ මේ මේ හොයන්න හරි අමාරුයි ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ දැන් මේ කයක් පේනවනේ කයක් පේනකොට දැන් Tamanට හරි Tamanගේ කය හරි දැන් මේක දැනෙනවනේ දැන් මෙහෙම දැනෙනවා එතකොට දැන් මේ මන නුවණින් නිකන් වෙන් කරලා බලන්න වෙන් කරාම මේ රූපෙද තියෙන්නේ කොටස් දැන් ඔළුව ගලවලා මෙහෙම තියෙනවා අත ගලවලා මෙහෙම තියෙනවා කකුල් ගලවලා මෙහෙම තියෙනවා දැන් අපිට කකුල් දෙකයි අත් දෙකයි එහෙම ටිකක් ගලවලා තියෙනවා එතකොට මේකයි අර රූපේ සමානයිද නෑනේ හැබැයි දැන් මේ ටික එකතු කරාම හැදෙන රූපයක් නේද මේක හැදෙන එක ආයි බොරුවක් අන්නේ බොරුව බලන්න කියලා ගැලි ගැලුවත් ඒ මගේ කෑලි මම ගොළු මගේ අතේ එහෙම තමයි ඔව් ඒක ටික දුරයි මම හැදි ඔව් ඒ හැදුනා එක්ක ඒ හැදිච්ච එකම බාරගන්න සංඥාව ඒකයි බලන්නේ ඒ කියන්නේ හැදෙන එක නෙවෙයි හැදුන මම කියලා ගත්තේ ඇයි දැන් අර කොටණිය ගහලා ආයාව ඒකනේ මොකද නෑ ඒකනේ හේතුනේ මොකද දැන් මේක පොදියම තියනවා එයාට මම කිහි හිටියා එහෙම නෙවෙනේ දෙරු බුදුහාමුදුරුවෝ කියන මමත් පැත්තකින් තියන්න මගේත් පැත්තකින් තියන්න. කියලා මේවා මම කියන මේ රූපේ තියනවානේ. ඒක පොඩ්ඩක් වෙන් කරන්න. වෙන් කරාම ඒ එක එක රූපවලට එක එක එකව දැක්කහම මම නෙමෙයි මගේ කියලා නෙමෙයි. ආ මගේ. ඒතර මම කියන්නේ නැහැ නේද එතනට. මගේ කියලා කියනවා. එහෙනම් මගේ කියලා වෙන් කරාම කියනවා. එකතු කරාම මම කියනවා. එතකොට මෙතන අවුලක් තියෙනස මොකක් කරද? තේරෙනවා. ඒ කියන්නේ අර සංඥාව විපරීත වෙච්ච වෙලා එතන වෙනවනේ දැන් සංඥාව විපරීත වෙනවා. හැබැයි ඒක ගණන් ගන්න නෑනේ අපි. තේරෙනවා. විපරීත එතන අර
අර වගේ අර එලියත් එක්ක ගැටෙන එක තියෙන්න තමයි අර සිවුම් විදියට කට්ටිය මොකද වෙන්නේ මාරු වෙනවා ඇඟ කඩන එකට. ඇඟ කඩන එක නෙමෙයි කිව්වේ මොකද්ද? ඒ කියන්නේ ඔයාව වෙන් කරලා බලන්න නෙමෙයි කිව්වේ මොකද්ද ඒක? මේ බොරුවක් හැදිලා තියෙන එක එතනින් තේරුම් ගන්න ඕනේ අර මොකද්ද? අර මිරිඟුව දැක්කා වගේ අල්ටිමේට්ලි තේරුම් ගන්න යන එක මොකද්ද? සංඥා විපරීතයක ඉන්නවා කියන එක. ඒක ඕද? ඒ කියන්නේ අපි එක ලොකු පොදියක් විදියට බලනවා හැමතිස්සම කියලා. ස්කන්ධ විදියට හැමදේම දකින්නේ මෙහෙම ලොකු පොදියක් විදියට කියලා තේරුම් ගන්න. අර අර නම්ම අපි දැන් ශබ්දයෙන් කතා කරන්නේ අරියනාද කියදී එක පොදියක් නෙන් දකින්නේ. අපි එක වෙන් කරලා ඒක වෙන් කරේ බොරුවටත් නෙවෙයිනේ. ඇත්තටම මේක එක විදියකට ආවේ නැහැනේ. අරියනාත් කියන පොදි එන්න විදියක් නැහැනේ. නමක් වුවම ඒක පොදියක් එන්න විදියක් නැහැ ශබ්දේ. ඒක එක එක මාත්‍රණේ ඒ වගේ මේක එක පොදියක් තියෙන්න පුළුවන් මෙහෙම දැන් තිබුණාට. ඒක ඒ කියන්නේ දැන් ඔළුවේ ඉඳලා කකුලට අපි තනි පොදියක් විදියට ගන්නවා. ඒක පොදියක් නිසා අර ඒකට බුදුහාමුදුරු උපමාව දෙන්නේ මේ බෑග් එක ලොකු ගෝණියකේ මුං ඇට ගන්නවා, කව්පි ගන්නවා, කඩලා ගන්නවා කියලා. ඒ මොකද ඒක තේරුම? දැන් බෑග් එක ලොකු ලොකු මල්ලක් තියෙනවා. මල්ල ඇතුළ හැබැයි තව පොඩි පොඩි මලු ගොඩක් එකතු වෙච්ච හින්න නිර්මාණය වුණා නිසා ඇත්තට තිබිච්ච එක නෙවෙයි. අරව ඇතුළේ තිබුණ නැත්නම් ඇත්තට තියෙනවද අරක? ඒ කියන්නේ අපිට පේන මල්ල දැන් මේ මල්ලත් ඒ වගේ එකක්. දැන් පේන්න තියෙන ලොකුවට හැබැයි ඒක අර වගේ කොටස් ගොඩක එකතු වෙනවා. මේ කොටස් ගොඩක එකතු වෙපු ගමන් අපිට තක්ගල්ලුලට එන මොකද්ද? කැලි කැලි තමයි එකතු වෙන්නේ. දැන් එහෙම ඒක නෙවෙයි වෙන්නේ. මොකද්ද? කොටස් ටික දෙන සංඥා එක එකකට එක මොකද්ද? ඒක කොටසක් ගානේ ක්‍රියාත්මක වුණේ කොහමද? අර පොදි ආදපු විදිහටම. ඒ කියන්නේ ඒ කොටස අල්ලන්න පුළුවන් වුණාද කොයිම වෙලාවකවත්? තේරෙනවා. ඒ කියන්නේ කෙස්ටික කියලා වෙන් කරත් ඒ කෙස්ටික අල්ලන්න පුළුවන්ද කොයිම වෙලාවකවත්? ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් දැන් මෙතන කෙස් ගොඩක් තියෙනවානේ. එතකොට කෙස්ටික කියලා ගන්න කොටත් අර වගේම මල්ලක් මිසක් ආයි එකක් නෙමෙයි. දැන් ඊට පස්සේ ආයි එක හරි තනි එකක් කියලා ගන්න. ආයි මල්ලක් මිස ආයි එකක්ද නෑ. දැන් ඔහොමම කියලා ගත්තහම එතන මලු මලු හැදිලාම අපිට පේනවා මිස කවදාවත්ම තනි එකකේ බලන්න පුළුවන්. ඒ කියන්නේ හැදිච්ච තනි එකකේ කවදාවත්ම අපිට බලන්න පුළුවන්. අපිට හැමතිස්සෙම එතකොට අන්නේ බවකට පත් වෙලාමයි පේන්නේ මේක. පැහැදිලිද? ඒ කියන්නේ තියෙන භවය නෙවෙයි පේන්නේ වෙන ස්වභාවයකට පත්ලාමයි පෙනෙන්නේ ඇහෙන්නේ දැනෙන්නේ විනිනම් කිසිම. එතකොට ඉතින් ඒකේ වැඩක්, ඒ කියන්නේ වැඩක් තියනවාද එහෙම හේක කියලා. ඒ කියන්නේ දැන් අපි එතකොට කෙනෙක් අහන්න පුළුවන්නේ හරි එහෙම අන්නේ භාවකට පත්ලා හරි එකක් දැනෙනවනේ අපිට. අන්නේ භාවකට පත්ලා හරි එකක් දැනෙනවනේ කියලා. ඒ දැනෙන ඒක දැන් එතකොට අන්නේ භාවකට පත්ලා හරි එකක් දැනෙනවද කොයිම වෙලාවකවත්? ඇයි අපිට දැනෙන එක හැමතිස්සම ආයි වෙනම අන්නේ භවකට පත් වෙලා මිස අන්නේ භවකට පත් වෙලා හරි දැනෙන්න එක නෑ. එදු නෑ පැහැදිලිද? දැන් අපි දැන් අර පොදියම ගත්තොත් ඔළු කෙස් කියලා ගත්තද? කෙස් කියලා එකක් ගන්නවා. ඒ කෙස් මෙහෙම පේනකොට දැන් කෙස් ගසල එක එක ගන්න. එතකොට ඒ ගහ කියන එක අන්නේ භවකට පත් වෙලාම නෙමෙයිද අපිට දැන් පේන්නේ? ඒක වෙන භවකට පත් වෙලා ඉන්නේ. එතකොට අර කල්ලන්නම බෑ. දැන් හරි අපි ඇල්ලුවා කියමුකෝ. අල්ලන්න කියලා කේස් ගහක් අල්ලන්න දැන් එහෙම බලන්න. අල්ලන්න කියන්නේ මේ දැන් හිතින් වාරි මම කොහොම හරි ඔක අල්ල ගන්නවා කියලා කේස් ගහක් බලන. භාප් බලලා හිතන හම්බුණා කියලා. ඒත් හම්බෙනවද? නෑ. ආයි මොකද? ඒ කේස් ගහ කියන්නේ වෙන එක අන්නේ භවකට පත් වෙච්ච එක. කියන්නේ වෙන ස්වභාවයක් අපිට වෙනම විදිහකට පේනවා. ඊපස්සේ නෑ මං ඒක නෑ හරි එහෙනම් ඒකේ සියල්ල ගන්නම්කෝ කියලා. එතෙන්ට යනකොට මොකද වෙන්නේ? ඒ අල්ලන ටිකටත් මොකද වෙලා තියෙන්නේ? ආයි ඊට කලින් තිබිච්ච ස්වභාවයක එක මේ අන්නේ භවකට පත් වෙලා දැනෙනවා. එහෙම එහෙම අපි කොච්චර පස්සෙන් පන්නගෙන ගියා හම්බ වෙයිද අර කියන ඔරිජිනල් ස්වභාවය. තේරෙනවද? ඒ කියන්නේ කොච්චර අල්ලන්න හැදුවත් හම්බ වෙන්නෙම නැහැ. අන්නේ භවකට පත් වෙලා. ඒක වෙන ස්වභාවයක් ආවා. එච්චර වේගකින් අර මේ මිරිඟුවේ උපමාවම ගන්නයි. වතුර කියලා ගන්නම යනවා හැමතිස්සම. වතුර අල්ලන්නේ යනවා. වතුර ඇයි අහු වෙන්නේ නැත්තේ?
අල්ලන්න අල්ලන්න හොයන්න හොයන්න එතන වතුර අන්නේ බවකට පත් වෙලා අපේ මේ අන්නේ බවක් නෙ පෙන්නන්නේ වතුර තියෙන බවක් පෙන්නනවා හැබැයි එතන තියෙන්නේ ඒ බව නෙවෙයි අපි උනට වතුර හරි මොකක් හරි ඔරිජිනල් බව හරි හොයන්න කියද්දී දෙකෙන් එකක්වත් හම් වෙනවා දෙකෙන් එකක්වත් හම් වෙන හේතුව මොකද ඇයි අපිට දැනෙන ක්‍රමයේම මොකද අන්නේ බවකට පත් වෙච්ච එක හරි ස්වභාවය නෙමෙයි පෙන්නන්නේ හැමතිස්සෙම අපහැදිලනම් අහන්න දැන් අපි රූපයක් ගන්නවා දැන් ළඟිව දැක්කම දැන් පේනවා පේනම දැන් මම මිනිස්සෙක් කියලා රජිත කියලා දැනගත්ත කියමු එතන දැන් අපිට දැන් වර්තමානයේ දැන් නම් කියන්නේ පෙනෙන බව තියෙනවා කියලා එතකොට ඒ හඳුනා ගැනීමක් තියෙනවනේ ඔව් එතකොට ඉන්හිහාට දැන් මම අමියා හොඳයි මෙයා නරකයි මෙයා මෙහෙම එතන හිතන තැනට යනවනේ ඔව් උන් දැන් කරපු වැඩේ වැරදි වඩිලා හිටපු හැටි වැරදි එහෙම එහෙම දැන් අපි එහෙම හිතනවනේ එතනින් දැන් අපි අර දැන් පෙනේ නැහැයි බල නැහැයි කියලා දෙකක් කියවනේ මිනිගුරගෙන මට පෙනෙනවා රජිත කියලා දැන් මං කියනවා වතුරක හැලුව වැරදි කියලා දැන් එහෙම කියන්නේ එතකොට මම මේ පෙනිච්ච තැන වැරදි නැද්ද එතන මම පෙනිච්ච තැන වැරදි ඒ පෙනනවා නෙවෙයි එතන බලනවම වෙලා තියෙන්නේ ඇයි දැන් රජිතෙක්ද ඉන්නේ මෙතන අර අපි කතා කරේ රජිතා කියන එක අපි සම්මත කරගත්ත අර වතුර මිරිඟුවේ වතුර කියන එක සම්මත කරන් ඉන්නේ ඒ වගේ දැන් ඇත්තට තියෙනවා කියලා හිතන එක සම්මත කරන් ඉන්නේ ඕ ඒ කියන්නේ ඇත්තටම පෙනෙන තැනදිම පෙනෙනවා නෙවෙයි අඳුරගත්ත කියන්නේ බලලා ඇත්තටම අඳුනගත්ත කියන්නේ බලලා. මේකේ තේරුම අපි අඳුනගන්න නැතුව යනවා නෙමෙයි ඊට පස්සේ අර වතු මිරිඟුවේ වැඩේ වෙනවා අපිට. ඒ කියන්නේ අඳුනගන්නකොටම එතන වතුර නැති ස්වභාවය අපිට ඔළුවට ගිහිල්ලානේ තියෙන්නේ. හැබැයි වතුර වගේ පේනවනේ. පැහැදිලිද? ඒ කියන්නේ අඳුනගන්නේ වතුර විදිහට නෙමෙයිනේ. තේරෙනවද? අර මිරිඟුවේ වතුර පේනකොට අඳුනගන්නවා. හැබැයි වතුර විදිහට නෙමෙයිනේ අඳුනගන්නේ දැන් එතන. වතුර වගේ යම විදියට හඳුනා ගන්නවා මිස එතන වතුර සංඥා වෙන්නේ නෙවෙයි හිත ඇතුලේ රජිත කියලා තියෙනවනේ මගේ එතකොට මම පෙනෙනවා කියලා හිතුවට අර මිනිස්සෙක් කොහොමද අතන හදලා දැන් ඔයාලා මම ඔයාලට පෙනෙන මමෙක් දැනෙන්නේ ඒකනේ මිනිස්සෙක් දාගෙන එතන සත්ත්ව සංඥා වෙන්නේ සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු ඔය සංඥා හතර ඔය විපරීත හතර නැතුව යන්නේ කියලා බුදුහාමුදුරු කිව්වේ ඔය විපරීත හතර නිරුතුව වගේ හැංගීම එනවා නම් අපි රජිත අපිට අර අපි බලන් අපි මෙතනින් හිතන්නේ වැරදියට මෙතන මෙතනින් දකින්න එක නෙවෙයි වැරදි මේ දකින්න එක අරගෙන තියෙන මෙතෙන්ට වැරදිද? දැන් මිරිඟුව වගේ අපිට වෙන්නේ අර මේ වතුර නැහැ කියලා හිතන්න තාම බෑ. නෑ, ඒක වෙන්නේ දැන් දකින්න එක වැරදි කියන්නේ දැන් දකින්න එක අර මිරිඟුවේ වතුර පෙන්නනවා වගේ වැඩක් වෙනවනේ. ඔව්. ඒ කියන්නේ වඩ එබියේ වතුර තියෙනවා වගේ පෙන්නේ දැන් ඒ මිරිඟුවේ වගේ වැඩක් මෙතන වෙනවා. හේතුව ඇයි? එහෙම ඒ ලෙවල් එකෙන් බලන්න උපකරණ ටික පෙර අවිද්‍යාවෙන් හදුවා අපි. අර අතන මිරිඟුවේ වතුර තියෙනවා කියලා විශ්වාස කරන තා ඒ වතුර බලන ඇහක් තිබුණානේ. ඒ ඇහම තමයි ඒ මරණ මොහොතේ ඒක අයින් වුණේ නැත්තම් ඒ ඇහ තමයි ඝන වෙන්නේ. එහෙනම් එදා ඉඳලා අපිට වතුර පේන එකක් පේනවා මිසක් එතන මිරිඟුවක් කියලාවත් පේන්නේ නැහැ. පේනවාද? ඒකේ උපකරණ දැන් ඝන කළේ කොහොමද අපි? ඒ කියන්නේ ඇත්තටම එහෙම ඒ චක්කුවක් හැදෙන වෙලාවෙ ඒ කියන්නේ නිරෝධ කරන්න පුළුවන් ඇහැ හැදෙන හැම වෙලාවෙම අපි ඒ ෂණයක් ගානේ බාහිරට ශක්තියක් නිකුත් කරනවා මේක ඝන වෙන්න තේනවනේ මේක ඝන භාවයට පත් වෙන මේ තුන් ලෝකේ පැවැත්ම හදනවා කියන්නේ ඒක. ඒ කියන්නේ මනුස්ස ඇහැක් එහෙම නැත්නම් සතර අපාගත ඇහැක් එහෙම නැත්නම් දේව ඇහැක් නැත්නම් බ්‍රහ්ම ඇහැක් ඒ වගේ ඒ ස්වභාවය ලබන්න ඒක ඝන කරනවා කියන්නේ ඒකට අදාළ කයක් නිර්මාණය කරන ශක්තිය මේ වෙලාවේ හදලා ඉවරයි. ඒකයි අර කය අනුපස්සනාව ඉන්නවා කියන එක. ඒ කියන්නේ මේ වෙලාවේ දැන් කයක් හදනවා අපි. පැහැදිලිද? ඒ කියන්නේ වතුර බලන හැම වෙන්නේ ඒකයි. ඒකයි ඒක නිරෝධ විය යුතුයි කිව්වේ. ඒ කියන්නේ ඒක නැත්තටම නැති වුණොත් විතරයි මේ අර ශක්තිය එනර්ජි එක යන්නේ නැත්තේ. දැන් ඒ ශක්තිය නිකුත් නොවෙන්න නම් අතන ඇහැ හැදෙන එක නවතින්න ඕනද නැද්ද? නිරෝධ
වතුර තියෙනවා කියලා හිත නැහැ. ඒක ඒ අර සංඥාව එන්න තුව යන්න එපා. එතන එතන ඇත්තට වතුර නැහැ කියන සංඥාව එතන ඇත්තටම වතුර නැහැ කියන එක එන්න එන්න ඕනේ. කියන්නේ එතන වතුර තියෙනවා කියලා සංඥාව ආවොත් එහෙනම් මොකද වෙන්නේ? අර අනිවාර්යෙන් දැන් ගල්කලා. දැන් එතන ඔයාලට මාව පේන්නේ. හරි වතුර පේන්නේ. මිරිඟුව වුණත් පේන්නේ. ඇයි? ඒ જાති උපකරණයක් හදන්න පෙර දැන් මේ මේ දැන් පේනකොට ඇත්ත වගේ දැනුනේ. ඒ වගේ ඒ જાති එහෙම බලනකොට එතකොටත් ගත්ත මොකද? පේන එක සාමාන්‍ය දෙයක් නේ වගේ. පේන එක සාමාන්‍ය දෙයක් නේ. ඒ සිතුවිල්ලම ගන්නකො. අපිට පේන එක සාමාන්‍ය දෙයක්. එහෙම වුණොත් හරි පේන එකේ කිසි වරදක් නැති වුණොත් අපි වරදක් නැති ඒවා තියාගන්න දොනේ අපිට තිබුණත් එකයි නැත්නම් එකයිද මේ නිකන් වරදක් නැත්නම් තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. වරදක් නැත්නම් තියාට ප්‍රශ්නයක් නැහැ නේ. මොකක් හරි කවුරු හරි කමන්නේ මොකක් හරි දෙයක් කමන්නේ අපිට ප්‍රශ්නයක් ගෙන දෙන්නේ නැත්නම් වරදක් නැත්නම් එතන ඒක අපිට තිබුණයි කියලා ප්‍රශ්නයක් නැහැ නේද? එහෙනම් පෙනෙන එකේ ප්‍රශ්නයක් නැහැ කියද්දිම බලන්න අපි ඇතුලෙන් අරන් තියෙන සංඥාව මොකද්ද? ඇහැ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඇයි? පේන එකේ ප්‍රශ්නයක් නැහැ. ඇහැ තියෙන හින්දානේ පේන්නේ. ඊට පස්සේ ටිකම විතරයි ප්‍රශ්නේ කියන. ඊට පස්සේ ටික තමයි අර අරක ඉඳාපු ඔක්කොම අවුල් ටික තමයි ඊට පස්සේ ප්‍රතිපල. එතන අපිට ප්‍රතිපලේ පොයකෝ කොට කවදා නිරෝධ කරන්න පුළුවන් වේද? බෑ. ඒ මොකද ඒක අපිට අර පෙනෙන විපාක ටිකක් දෙනන දැනෙන විපාක ටික ඊට පස්සේ අර අවක් වගේ රජිතා ඉන්නවා. හරි. රජිතා කියලා හඳුනගත්තා. ඊට පස්සේ නෝ ඔයා ඉඳගත්ත වැඩදී ආවා වැඩදී එහෙම එහෙම කියලා. එතන අපිට ඒකක් ගන්න පුළුවන් මේ පෙනෙන මට්ටම අර බලන මට්ටම කියලා. එහෙමත් ගන්න පුළුවන්. දැන් ඕක තමයි වෙලා තියෙන්නේ. ඒතරවට මොකද මේ අර දහම්වල තියෙනවා කියන්නේ ඕන ලෙවල් එකකින් ගන්න පුළුවන්නේ. ඒක බුදුහාමුදුරන්ගේ දහම නෙමෙයි. අර කියන්නේ අර ඒ කියන්නේ කිව්ව බහ මේ බුදුහාමුදුරන්ගේ බහ අමුණනයකට බමුණු දහම කියන්නේ. ඒ බහ අමුණනෝ. අමුණලත් ගන්න පුළුවන් අපිට තව වර්ෂන් එකක්. තේරෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුව කතා කරනවා පෙනෙන බලන මට්ටම අර මේ මේ පෙනෙන තැනදීම. මේ කියන්නේ අපිට පෙනෙන තැනදීම. දකින්න තැනදීම. ඔව්. දැක මේ දකින්නවනේ යමක් දකින්න තැනදීම බුදුහාමුදුරුව කතා කරනවා පෙනෙන එකයි බලන එකයි දෙක එකට ඇවිල්ලා දැන් මෙතන තියෙන මේ බලනවා ඕගොල්ලෝ හරියට සංඥා විපරීතයෙන්ද බලනවා මිසක් පෙනෙනවා නෙවෙයි කියලා. එතකොට බුදුහාමුදුරුව එහෙම කියද්දී ඒක තේරෙන්නේ නැති එක්කෙනා අර ක්ලාස් එකේ ඉන්නේ කිමිකල් එක පිස්සු කෙලින එක්කෙනා ඒ වගේ කෙනෙක් ගන්නවා ආ පේක පේනවා අරක අර ටික තමයි බලනවා කියලා. ගත්තත් කොහොමද ඒක දැන්? හේතු නිරෝධ නැහැ නේද? හේතු එහෙමමයි. අයි හේතු අල්ලගත්තේ නැහැ දැන්. අපි ඊට වැඩිය මෙහා එකක් ගත්තා. ඕකෙනුත් පුළුවන්. ඕකෙන් පුළුවන් මොකද්ද? නිවන් දකින්න නෙමෙයි. බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන්. අයි දැන් ඇලෙන ගැටෙන ටික කොහොම හරි යට ගහ ගන්න පුළුවන්. අයි අරක බලන ටික මේක පේන එක ප්‍රශ්නයක් නැහැ බලන ටික. දැන් ඔන්න ඕකෙන් නිදහස් වෙන්න ඕනේ අන්න එහෙම කියලා. මොකද? ඕකේ තියෙන ප්‍රශ්න ටික අතර මොනවා හරි වත් පිළිවෙත් ටිකක් දාලා දැන් ඕක යට ගන්නවා. අර බණ ටිකත් ඔක්කොම දාන්නේ දැන් අර ලෙවල් එකටනේ දාලා යට යනවා. යට ගිහින් දැන් පේන එකට ඉතුරු වෙලා තියෙනවා. දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ආර හදන හදටත් අපිට වගේ තමයි පේන්නේ කීකින් ඉන්නවා. ඒක තේරෙන්නේ හේතුව එහෙමමයි. හේතු නිරෝධ නැහැනේ. දැන් අර පැවැත්ම හොඳ ලස්සනට ගෙනියන්නත් පුළුවන්. ඇයි ප්‍රශ්න නැහැ දැන් අර ලොකුවට දැනිච්ච 1000 නිදහස් වෙලා. එතකොට හැබැයි අපි දැන් හේතු හදලා තියෙනවා මොකේදද? බ්‍රහ්මතලයකට යන්න. ඇයි දැන් අර කාම ලෝකات එක්ක තියෙන නිකන් අර එහෙම එහෙම ඇසුරු කරන්න උවමනාවක් නැහැ වගේනේ නිකන් එහෙම 1000ක් නැහැනේ. එතකොට එතන බ්‍රහ්ම ලෝකෙට යන්න තමයි එතන හේතු හදලා තියෙන්නේ. එතකොට එහෙමනේ බ්‍රහ්ම පැවැත්ම හැදෙන්නේ. ඒකත් හොඳ බ්‍රහ්මතල වල ඒ කියන්නේ ශුද්ධ ආවාසය කියන ශුද්ධ ස්වභාවය නෙවෙයි. ඒ කියන්නේ අර අනාගාමී යන එක නෙවෙයිනේ. ඇයි හේතුව තියෙනවනේ තාම. ඒතර එතන ගිහිල්ලා ඒකේ ඒකේ වැඩේ ඉවරච්ච ගමන් ආයෙම කදා යෝණ වෙනවා. බලන්න මේක දැන් ඕනේ වෙනවා මිඳින්න ඕනේ. හේතුව තියෙනවා. ඔව්. ඒකත් අර බුදුහාමුදුරුවෝ කිව්වා පේනයි බලනයි එකක් කිව්වා. හැබැයි මේ දකින්න තැනදිම බලලා ඉවරයි. දැන් කෙලස් තියෙනකොට ඒ සත්‍යයේ කුජලයේ ද්‍රව්‍යයක් වස්තුවක් කියලා සංඥාවක් එනවාමද නැද්ද? අනිවාර්යෙන්. අනිවාර්යෙන් එනවනේ. නේ කුජලයි වස්තුයි පැත්තක තියෙන සත්‍ය ද්‍රව්‍ය කියන දෙක එනවද නැද්ද අනිවාර්යෙන්? ජීවි අජීවි සරලව කිව්වොත් ජීවි අජීවි එනවද නැද්ද? ඒ ඇවිල්ලාම කියන්නේ මොකද්ද? අපි බලලා. ඒ කියන්නේ අපි ඒකට දීලා ටැග් එකක්. නාම රූප හැදිලා ඉවරයි. ඒක ලේබල් කරලා ඉවරයි. අපිට අන්ත දෙක හැදිලා ඉවරයි. විඳින්න දෙයක් තියෙනවා, විඳින්නෙක් ඉන්නවා කියන එක හැදිලා ඉවර වෙනවා. හරි.
එතකොට දැන් මොකද දැන් ඒක ඒකයි දැන් අන්න මිරිඟු දැන් දැන් එතකොට ඒ ටික තේරුම් ගන්න තමයි අර උපමා ටික දැන් දැන් ඒකයි බුදුහාමුදුරේ දැන් ජේස් සෙල්ලන්නේ නැහනේ ඇයි දැන් පේනවා තනදි මව් වෙලා එහෙනම් තනදි මව් වෙලා අර වැඩේ සෙල්ලන්නේ නැහැ කියලා තේරෙනවනේ කියලා දැන් ඔන්න දැම්ම මොකද උපමා ටිකක් දාලා කිව්වා දැන් මේ උපමාවෙන් තේරුම් ගන්න හේතුව තමයි ඔයාලට පේන තනදිම අල්ලන්න බෑ මේක. ඇහෙන තනදිම අල්ලන්න බෑ. ඒ කියන්නේ බෑ එකපාරට කෙලස් හිතට එන්නේ නෑ එහෙම අදහස. එහෙනම් මේ පේන එක බලන එක දැනෙන එක විඳින එක හැදිච්ච විදිය හොයන්න. එච්චරයි. මෙහෙම පේනවා තමයි අර මිරිඟුවේ වතුර ටික වගේ පේනවා තමයි. හැබැයි හැදුන විදිය හොයන්න. එතකොට ආයි අර වතුර බලන අය ඉන්නවද? මිරිඟුවේ වතුර බලන අය. ඒ වගේ පේනවා. හැබැයි සත්‍යයෝ ඉන්නවද එතන? ජීවි අය පේනවා. දැන් ජීවි අජීවි කියලාද බල සංඥාවෙන් බලන්නේ එතකොට? පේන ලෙවල් එකේ නතර වෙලාද? මිරිඟුවේ වතුර පේනවා. පේනකොට වතුර බලන්නේ නැහැ නේද එතන? හැබැයි වතුර පේනවා. ඒකම ඇප්ලයි වුණොත් මේ දේවල් වලට ජීවි අජීවි කියලා පේනවා. හැබැයි ඇතුලෙන් ඒ හැඟීම එනවද කවදාවත්? එතකොට බැලෙන්නේ නැහැ. එතන මෙයා ජීවියෙක් කියලා නෙමෙයි බැලෙන්නේ. ජීවියෙක් නෙවෙයි නම් අජීවියෙකුත් නෙවෙයි නම් දැන් ඕකව පවත්තන්න මාව පවත්තන්න මරන්න මැරෙන ඒවා ඕවා එනවද සංඥා? ඒ ඔක්කොම ආවේයි අන්න මරණ බය කියන එක රහතන් වහන්සේට නැතුව ගියා කිව්වේ ඒක ඈ මරන්න එනවා කියලා එහෙම එකක් ගන්නෙ නෑ. පැහැදිලි. දැන් අපිට එන්නේ කොහමද? සුනාමි එනවා කිව්වහම අර මම උදේට ඇවිත් සුනාමි එනවා කොහම දැනෙන්නේ එක ගැන අයි ඉන්නානේ එකෙක් දැන් මැරෙන්නේ එන්නත් වතුර එකක් තියෙනවා. දැන් අපි ඕක දැන් බලෙන් ඉදන්න පුළුවන්. අයියෝ වතුරක් නෑ මමත් නෑ කියලා ඉදන්න පුළුවන්. ඒ දැනෙයිද ඉතින් ඒ වුණාට? එහෙනම් දැන් අපි හොඳට ප්‍රබලව අසංඥ මත පුරුදු කරලා තිබුණොත් ඉන්න පුළුවන්. එයා මං ඉන්න ඕකාවත් ප්‍රශ්නයක් නෑ කියලා මෙතන ඔහොම ඉඳි. මොකද අසංඥ බව දැන් වඩලා ඉවරයි. ඒක ඒකෙන් විමුක්ති වෙලා එයා. විමුක්තියට පත් වෙලා අසංඥ භවෙන් ඒක උපරිමයට පත් වෙලා ඒක ඉතින් අර මෙහෙම මෙහෙම මේ එච්චර ඉක්මනට කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේ මුළු ජීවිත කාලෙම ඔගොල්ලෝ හොඳටම ප්‍රැක්ටිස් එකක් දරුවොත් හැබැයි ප්‍රබලව කරොත් ඉතින් ලොකු කාලයක් යනෙකුත් නෑ. ඒ කියන්නේ වතුර සංඥාව ගන්නෙම නෑ. දැන් සුනාමි එනවා. සුනාමි සංඥාව ගන්නෙ නෑ. වතුර සංඥාව ගන්නෙ නෑ. බලෙන් කරන්නේ ඒක දැන්. අර මොටෝ වෙන එක නෙමෙයි මොකද බලෙන් වෙන එක. එතකොටත් ඉන්නවනේ. එතකොටත් දුවන් හිතෙන්නේ. සංඥාව ඉක්ලීත්තේද? වතුර ඔව් ගොඩක් කාලවලට වතුර පේන්නේ නැතුව නෙවෙයි ඒක නිකන් වතුර කියලා හඳුනා ගන්න ඒ කියන්නේ ඒකත් එක්ක දැන් යන් දුවන්ඩුවම නැති ස්වභාවයෙන් ඒ වතුර කියලා හඳුනා ගැනීම සංඥාවක් නෙවෙයි ඔව් ඒ කියන්නේ වතුර කියලා හඳුනා ගැනීමේ සංඥාව සහ මේ අර මැරෙන්න මම ඉන්නවා කියලා හඳුනා ගැනීමේ සංඥාව එහෙම සංඥාව නැතුව ගිහින් අර කියන බයින කෙනා තමයි දන්නේ. එයා බොරුවට කියනවාද එයා ඇත්තට කියනවාද කියලා. ඒක ඒ කියන්නේ එළියෙන් බැලලා අපිට තීරණය කරන්න බෑ. එයා මේ අපිට දැනෙන්නේ මේ හරි සර කරනවා මේ මම හරි ලොකු තරහකින් බයිනවා කියලා වෙන්න පුළුවන්. හැබැයි එයාට එහෙම කිසිම එහෙම හැඟීමකින් නෙවෙයි වෙන්න කියලා අඳුනා ගන්න පුළුවන් ඉතින් එයාටම තමයි. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ ඉන්නවනේ. කියන්නේ එයා ඇත්තටම බොරුවටද දන්නේ මේ ඒ කියන්නේ රඟපෑවද? දැන් රඟපාන්නේ සමන් චිත්‍රපටි වල නළු නිළියෝ කොහමද වෛර කරන්නේ? මරනවා ඔක්කොම කරනවා. දැක්කම හිතෙන්නේ මොකද්ද?
අම්මේ තියෙන වෛරයක් අපිට බලගෙන ඉන්නකොට මොකද හිතන්නේ ඒකත් එක්කම යනවනේ ඔක්කොම මරන්නම තමයි ඕනේ නැත්තම් එහෙම නියන්නේ මේ ෆිල්ම් එකේ දුෂ්ටයත් එක්ක යන්නේ නළුවත් එක්ක අපි මොකද කරන්නේ නළුවයි ලේකා ඕක ඉඳ දෙන්න ඕනේ අපිටත් දුෂ්ටයා කියන හැඟීම එන්න තරම් රඟපානවා ඒ රඟපෑම තමයි මේ වෙන්නේ ආ ඒ රඟපෑමමයි මේ වෙන්නේ එතකොට අපිට හොයන්න බෑ ඒක මේ ඇත්තක්ද බොරුවක්ද මොකද්ද මේ වෙන්නේ කියලා හොයාගන්න බැහැ එතකොට රඟපෑම එක්ස්පර්ට්ලානේ ඉතින් තේරුම් ගත්තට පස්සේ රඟපාන්න පුළුවන් මේක තේරුම් ගත්තට පස්සේ වඩා හොඳට රඟපාන්න පුළුවන් කිසිම මෙහි ඇතුලේ අර හොඳ නළු ඕස්කා දිනන මේ හොඳ සම්මාන ගන්න ජාතිය හොඳ නළුව නිලියු ඉන්නේ අන්න ඒ වගේ රඟපාන්න පුළුවන් වෙනවා එතකොට ඇයි දැන් තේරුම් අරන් ඉන්නේ තේරුම් අරන් ඉන්නේ ඇතුලේ හිස් චරිතේ විතරමයි කරන්නේ හැබැයි එළියට පෙන්නන අත ඉවරයි කියලා වගේ එහෙම තමයි ඊට පස්සේ අර බුදු බුදු පියාණන් කියන්නේ දැන් දරුවෙකුට උනත් සර කරලා යන්නේ තේරුම් ගත්ත කෙනා දරුව දැන් අම්මා කෙනෙන් දරුවට බයින් එක ගන්නකොට එතකොට දැන් යන්නේ කොහමද තරහා යනවනේ දැන් තේරුම් අරගෙන කරනකොට කොහමද වෙන්නේ අතුලේ තරහා කියන හැඟීමක් අන්නතෝ බයින් සර කරන්න පුළුවන් අම්මා වෙන වරංගපාන එතකොට ළමයාද ඉතින් ළමයා දැන් නැහැනේ මෙයා රඟපානවද කියලා එයාට අහු වෙන්න පුළුවන් දෙය අද නම් අම්මට හොඳටම කේන්ති ගිහිල්ලා මම මේක කරන්න හොඳ නැහැ කියලා කියන්නේ හදා ගැනීමේ ඌමනාව එතකොට අපිට තියෙන්නේ අරයා වෛරෙන් බැන්නද හරියට බැන්නද රඟපාල බැන්නද ඒක හොයනකොට වැඩි බැන්නේ මොකටද කියලා බලන්න. ඒ කියන්නේ අපිට වමනාව තියෙනවා නේ අපි බලන්න ඕනේ මොකටද මේ බැන්නේ මොකටද සර කරේ මොකද්ද මේ උනේ. ඇත්තටම මම ඒ જાති එක කරාද. ඒ අර සාමාන්‍ය අපිට මේ දිනදා ජීවිතේ හරියට කරගන්න ඒවා. හේතුව. ඔව්. එහෙම බලන්න නැත්නම් හරියටම අර කියන සංඥා විපරීත යනවා නම් ඉතින් බනින්න එක්කෙනෙකුත් නැහැ. බැනුම් අහන කෙනක් නැහැ කියන අවබෝධයේ ඥානයේ ක්‍රියාත්මක වෙනවා නම් ආයෙදී බැනුම් අහගන්න අය නැහැ. කොච්චර කුණුහරපෙන් බැන්නත් බැනුම් අහගන්න අය නැහැ. ආයෙ ඉන්නවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ උදාහරණ මේ තෑගි දෙනවනේ උදා උපමාවක් කියන්නේ ගෙද ඔබේ ගෙදරට තෑගි කියනවා බුදුහාමුදුරුවෝ බයින එක්කෙනෙක් හුදටම. ඒතර බුදුහාමුදුරුවෝ අහන ඔබේ ගෙදරට තෑගි කියනවා නේද? ඊටසේ ඔව් කියනවා කියනවා. ඊටසේ ගෙනාවාම ඔබ ඒකට කැමති නැත්තම් මොකද කරන්නේ මං ගෙනාපෙන්නන්නම දීලා අරිනවා කියවා එහෙනම් ඔබම තියාගන්නක කියලා බුදුහාමුදුරුව යනවා බුදුහාමුදුරුව මොකද කියන්නේ බණ කියන්නේ කියාද නෑනේ බුදුහාමුදුරුව එතන ඔයා ඔහොම කරන එක වැරදි ඔහොම බුදුහාමුදුරන්ට බයින්න හොඳ නෑ එහෙම කිව්වද නෑනේ පොඩි උපමාවක් කිව්ව මොකද මං ගත්තේ නෑ ඔයාම තියාගන්න එතකොට මොකද වෙන්නේ එතකොට හරි එදෙනවා මේ මාර වැටන්නේ උනේ දැන් මොලයක් තියෙන එකනෙන් නම් එයා හිතනවා මොකද හරි වැටන්නේ උනේ එයා මටම තියාගන්නේ ඔයා ගණන් ගත්තේවත් නෑ එහෙනම් දැන් ඒ තැනට යන්න මමත් වැඩ කරගන්න ඕනේ කියලා අන්න එයා මොලේ තියෙන එක්කෙනෙන්න මොකද කරන්නේ අර එයා පස්සේ දුවනවා මොකද ඒක එහෙම කරේ කොහොමද ඔයා මමත් ඒක ඉගෙන ගන්න ඕනේ ඒ වැඩේ කියලා අන්න එහෙම වෙනවා ඒක බය බයින එක ඒ වගේම තෑගි විදිහට ගන්න ඕනේ මම බාරගන්නේ නැහැ තෑග්ග හැබැයි ඒකෙන් හොඳ වෙන ලොකු තෑග්ගක් අපි ගන්න જાති එකක් වෙනවා ආයි කියනර දැන් රූපේ දැක්කම මම වැරදි කිව්වනේ බලන තැනයි පෙන්න තැනයි පැටල වගේ. එතකොට අර පෙනෙද්දිම මම අර ටික හදලා ඒ ටික හදන්නේ නැතු ඉන්න නම් මම රූපේ ගැන හරියට දැනගන්න රූපේ ගැන හරියට දැනගන්න ඕනේ. එතකොට අපි දන්නේ. ඔව්. එතකොට දැන් නැතුව නෙමෙයි සමහර වෙලට ඒක අර විග්‍රහ කරගන්න නැති හින්දා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් කියන්නේ ඔයාලට දත්ත විදිහට කියන්න තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. දන්නේ නැතු අවබෝධයෙන් නැතුව නෙමෙයි වෙන්න පුළුවන්. දැන් මේ රූපේ අර මං කිව්වේ අන්නේ භවකට පත් වෙන ස්වභාවය. ඒ කියන්නේ දැන් මේ ඔළුව තියෙනවානේ. ඔළුව කෙස් තියෙනවානේ. කෙස් බලන්න යනවා. කෙස් බලන්න ගියාම කෙස් කියලා ගන්නකොට එන්නේ මේ පොදියටමනේ සංඥාව එන්නේ. නේද? හැබැයි කෙස් කියන්නේ මේ ඔක්කොටමද? කෙස් කියන්නේ ඔක්කොටම නෙවෙයි. එතකොට කෙස් කියන ඔක්කොටම නෙමෙයි කියලා. එතකොට කෙස් ගහක් ගන්නවා. මං අද නම් කෙස් ගහ බලා ගන්නවාමයි කියලා කෙස් ගහ ගන්නවා. කෙස් ගහත් බලන්න පුළුවන්ද? ඇයි කෙස් ගහත් තව පොදියක පොදියක් තව පොඩි පොඩි දේවල් වල එකතුවකින් නිර්මාණය වෙච්ච සකස් වෙච්ච තව ලොකු පොදියක් නිසා කෙස් ගහත් ඇත්ත ස්වභාවයක්ද? එතකොට කෙස් ගහ හැදිච්ච කාලේ බලනවා කියලා කියොත් ඒකත් ඇත්ත ස්වභාවයක්ද? ඒ කියන්නේ අපිට අහුවෙන්නේම හැමතිස්සෙම ඇත්ත ස්වභාවයට වැඩි වෙලා එකක් නිසා.
තේරෙනවද? ඒ කියන්නේ ඇත්ත ස්වභාවයට වැඩි වෙලා ගුණාකාරයක් වගේ හැම වෙලා. ඒ කියන්නේ දැන් අර දැන් ගොඩක් හකුරු නේ දුන්නේ. සීනි දුන්නේ. සීනි පරීක්ෂණයක් කරනවා දැන්. දැන් හකුරු තියනනේ. හකුරු අතේ තියනවද හැමෝගෙම? ගත්තා ඉන්නවද තව? නැද්ද? මේ දැන් හකුරු වල චූටි කෑල්ලක් ගත්තෝ එන රස කොහමද? දැන් තේ බොන්න නැතිද? මම බොහ මාත්‍රයක් ගත්තෝ තේ බොන්න. ඒකට හින්දා ඒ හින්දා අපි ඒකට හකුරු රසය කියනවාද? අයියේ අපිට හකුරු රසය කියන්නේ අර පොඩි මාත්‍රෙක තිබිච්ච එකද ඔය ලොකු තේ බොන්න ගාන එකද? ලොකු කෑල්ලක් ආපුවාම එන තේ බොන්න පුළුවන් ගානට ආවහම එක නේද අපිට හකුරු රසය. අනේ දැන් මිරිඟුවටත් දාන්න මේකම. වතුර. මිරිඟුවේ පේන වතුර එක වගේ තමයි දැන් අර කියපු හකුරු රසය අපේ. නැද්ද? ඒක හදලා නෙවෙයිද ගත්තේ අපි? ඇයි හදලා ගත්තේ කියන්නේ? දැන් බලන්න හදලා ගත්තේ කොහොමද? හකුරු වල අර චූටි කෑල්ලක් ආවනේ මාත්‍රයක්. ඒක තමයි හකුරු වල රසය කියලා ගත්තොත් ඒක තමයි හකුරු වල ඇත්ත රසය කියලා ගත්තොත් හැබැයි අපිට විඳින්න පුළුවන් වුණාද ඒකේ? අර මාත්‍රයෙන් විඳින්න පුළුවන් වුණාද? බෑ. එතකොට මොකද කරේ? ඒ જાතියේ කෑලි 10ක් දාගත්තා කියන්නකෝ. 10ක් 100ක් දාගත්තා කියමුකෝ. අර හකුරු අපිට රකු හකුරු රසය කියන එක ලැබෙන්නේ අර જાතියේ හකුරු කොටස් 100කින්. හැබැයි මේ 100 දැනෙන්නේ කොහමද අපිට? එකක් වගේ ඉන්නේ දැනෙන්නේ. හැබැයි දිවට ස්පර්ශ වෙන්නේ එකක් විදිහටද? අර කෑලි 100ක් දැම්මොත් තැන් 100කින් එකම කෑල්ලේ රස එක වැඩි කිරීම 100 වෙනවා මිසක් ඒ කියන්නේ එකක් මුලින් අර පොඩි ඩොට් එකක් වගේ දාද්දි ඒක ස්පර්ශ වෙලා රසයක් දැනුණා. ඒ જાති ඒවා වැඩි කිරීම 100ක් වුණා. නේද? එහෙම නැතුව 100ක රසයක් දැනුණාද? නෑ. නෑනේ. එකේ රසේ තනි ඒවා තනි ඒවා එකතු වෙලා 100ක් වුණා. 100ක් ඒ වගේ තනි තනියෙන් වැඩපිළිවෙලක් වුණා අවස්ථා 100ක්. තනියෙන්. තනියෙන් සිද්ධ වුණා. හැබැයි ඒ තනියෙන් සිද්ධ වෙලා ඉවර වෙද්දිම දැන් අරක වෙලා ඉවර වුණාම නේද අපිට ඒ රසය දැනුනේ? තනිය එකක් දැම්මහම ඒක ස්පර්ශ වෙලා දිය වෙලා ගිල ඉවර වුණාමයි නේද අපිට ඒ රසය දැනුනේ? තේරෙනවද? ඒක වෙලා ඉවර වෙන්නම වෙලපෑ ඒක විඳින්න. වෙලා ඉවර වෙන්නම ඕනේ. එහෙනම් ඒ වගේ සිහියකුත් එනකොට වෙලා ඉවර වෙන්නම ඕනේ නැද්ද? ඒව දැනෙන්න. එතකොට වෙලා ඉවරේම 100 අවස්ථාව. එකකුත් නෙමෙයි. 100. අවස්ථා 100 වෙලා ඉවරයි තනි තනියෙන්. එකපාර වෙන්න පුළුවන්ද ඒක? අවස්ථා 100 තනි තනියෙන් වෙනකොට ඒකත් එකපාර වෙන්න පුළුවන්ද? වෙන වෙනම වෙන්නේ. හැබැයි අපිට දැනෙනකොට එක සැරේම නෑ. දැන් එකපාර වුණා වගේමයි දැනෙන්නේ. ඒතකොට හරි සංඥාවද දැන් ඇවිල්ලා තියෙන්නේ? නෑ. විපරිතය. තේරෙනවද කියලා? එතෙන්දිම මොකදලා තියෙන්නේ? සංඥාව විපරීත වෙලා නෙමෙයි දාවේ දැන්. දැනුන්නෙම හරියට දැනුනේ දැන්. දැන් මේ අපිට අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි ඒක දැන්. කන්සෙප්ට් එකක් නෙමෙයි දැන්. දැන් මොකද? මේ දැන් මේ අපිට දැනෙන එක. දැනෙන එක. මේ රියල් අපිට අල්ල අපිට අත්දැකීමක් ගන්න පුළුවන් අවස්ථාවක්. හරිද? ඒ කියන්නේ පොඩි පොඩි ඒවා දැම්මෝ මේ 100 වෙලා ඉවර වෙන්නම ඕනේ අවස්ථා 100කදී එකක්. එක අවස්ථාවකදී නෙමෙයි තනි තනි මේ දැන් මේ තනි තනි අපි කට්ටියක් ඉන්නේ. ඒක අපිට තනි තනියෙන් පොළොව ස්පර්ශ වෙලා තියෙන්නේ. එතන මේ බිල්ඩින්ම එයාට පණ තියෙනවා කියලා ගත්තෝ. එයා ගන්නවා අපි ඔක්කොම එකක් කියලා. එහෙම ඉතින් දැන් මේ බිල්ඩින්ම එයාට පණ තියෙන එකනවා. එයාගේ ඇතුලේ අපි ඉන්නවා ඔක්කොම. දැන් අපි තනි තනියෙන් දඟලනවා මෙතන. බිල්ඩින්ම ගන්නවා තනි පොදියකින් එක්කෙනෙක් ඉන්නවා කියලා. එයාට හරි සංඥාවක් ඇවිල්ලාද? දැන් මේ අපි අර කෑලි 100 හිඳ අපිට දැන් දන්නවා අපි තනි තනියෙන් එක එක වැඩ කරනවා කියලා. එතකොට අපේ වැඩේ කරලා ඉවර වෙද්දිම නෙමෙයි දනිත් එක යාට දැනෙන්නේ. අපි කරන දේ කරලා ඉවර වෙන්න ඕනේ නැද්ද යාට දැනෙන්න? ඉවර වෙන්න. ආ මොකද අපි කරන්න කලින්වත් කරනකොටවත් ඒක ගැන තීරණයක් ගන්න පුළුවන්. දැන් කරලා ඉවර වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒක ගැන
තීරණය ගන්න. කරලා ඉවර දෙයක් කියන්නේ මොකද්ද? අතීතේ. ඒක ගිහිල්ලා ඒක වෙලා ඉවරයි. දැන් ඒකට මොනවා කරත් අපිට මොනවත් ඒක ගැන වෙනස් කරන්න මොකක්වත් කරන්න බෑනේ. ඇයි? ඒක දැන් වෙලා ඉවරටම ඉවරයි. ඒක දැන් අර අතීතේටම ගිහිල්ලා ඉවරයි. හරි? දැන් ඒ જાතියේව 100ක් වෙනවා. එතකොට අතීත මතක සටහන් 100ක් එකතු වෙලා සකස් කරලා දෙන්නේ මොකද දැන්? වර්තමාන මේ වෙලාවේ විඳිනවා කියලා සංඥාවක් නෙවෙයි. අතීත මතක සටහන් 100ක් එකතු වෙලා අපිට එකක් දෙනවා මොකද්ද? දැන් මේ දැන් වෙනවනේ කියලා. ඒ මම දැනෙන්නේ නැයි. අර අරක හදන එක ඇත්ත කියලා. අපි ඇත්ත කියලා ගත්තොත්නේ. ඒ සකස් කරලා ගන්න එක බාර ගන්න හින්දාම අපිට මේ මම කියන්නේ විඳින මම දැනුනේ දැන් බාර ගන්න එක ඒ කියන්නේ දැන් 100 දැන් අපිට 100ක් විඳින මම එක්කාවේ නැහැනේ නෑ තනි තනි අර මාත්‍ර එකතු කරලා process එක කරන එකනේ නෙවෙයි දැන් මේ process එක කරලා දැනෙන එකනේ කියන්නේ ඒක කරන එකනාව දැනෙනවා නම් කොහොමද දැනෙන්නේ අර එක එක තන දීලා දැනෙන්නේ හරි ඒ කියන්නේ කරන කෙනෙක්ව දැනනවා නම් අපිට අර 100ෙදිම දැනෙන්න ඕනේ 100ෙදිම දැනුන්නේ නැහනේ දැන් ඒක එකතු කරලා ඒක එකතු කර ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ එතකොට ඉතේද කොහේ ඒ ක්‍රියාවලිය ඒක ඒ සකස් කිරීම තමයි අවිජ්ජාව කියලා කියන්නේ අර බුදුහාමුදුරුවෝ කියන්නේ ප්‍රශ්නේ අර එහෙම තියෙද්දී යනම ප්‍රශ්නේ ඒ කියන්නේ වෙන වෙනම තියෙන්නේ නැහැ දැන් විපාක ඵලයේ විදිහට දැනෙන්නේ අර එකතු වෙලානේ ඒකට අපි වෙන වෙනම ගන්න ලුවන් කයක් නැති හින්දා ඔක කොහම කරලාද අර මේ ඇඟෙන් අල්ලන්න බෑ අර බුදුහාමුදුර දැන් ඔය ඔක දැන් අහනකොට අර බුදුහාමුදුර කියන්නේ ප්‍රශ්නේ වැරදි කියලා කියන අවස්ථාව තියෙනවනේ අර කියන්නේ කවුද කරේ අවිජ්ජාව කවුද කරේ කරානේ කවුරු හරි මේ මේ වැඩපිළිවෙල කරපු කෙනා එයා කවුද කියලා අහනකොට බුදුහාමුදුර කියන්නේ ඔය ප්‍රශ්නේ වැරදි මේ මෙන්න මේ විදිහටයි එක තේරුම් ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ process එක. ඒ කියන්නේ දැන් process එකට මම දාන්නේ මේ අපේ පුරුද්දට දාන්නේ. ඒ කියන්නේ අපිට දැන් දැනනවානේ මම. එතකොට අපිට දැනනවා මේක කරන්නේ මමයි කරන්නේ කියලා. එහෙමනේ. එතකොට මමද කරන්නේ කියන එක තමයි මේ හොයන්නේ. හරි. ඒ කියන්නේ දැන් අර දැන් ඇත්තටම මම දැනනවා නම් අපිට අර දැන් තන් 100ෙදිම මම වල් 100ක් දැනෙන්න ඕනේ. හැබැයි ඒ 100ෙදි දැනුණාද? ඇයි ඒ දැනුන්නේ නැත්තේ? මාත්‍රයෙන් විඳින්න පුළුවන් වෙන දෙයක් හම්බුනේ නැති නිසා එක මාත්‍රයකින් අපිට එච්චර වේගෙන් ගියා විඳින්න දෙයක් දැනුනේවත් නෑ විඳින්න දෙයක් දැනුනේ නැති තාක් අපිට විඳින්නෙක් දැනෙනවද නෑ තාදී විඳින්න දෙයක් දැනෙන්නේ නැති තාක් විඳින්නෙක් දැනෙන්නේ නෑ එහෙනම් ඕ දැන් එතකොට දැන් මේ 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 දැන් වෙලා ඉවර වුණාමමයි මම දැනෙන්නේ දැන් වෙලා ඉවරුනහම මිඳින්නෙක් දැනෙන්නේ ඇයි? දැන් එක බාරගත්තනේ එක. හැබැයි ඒත් මාත්‍රයේදී හැම වෙනවද? නෑ නෑ. අර තනි මාත්‍රවලදී උනේ නෑ. එතකොට ඒ જાතිය 100ක් ගියා. ඒ 100ක දිනම හරිනම් දැනෙන්න පුළුවන්ද එහෙනම්? ඒ අවස්ථා 100ක් උනානේ වගේ. හරිනම් මමෙක් දැනෙන්න බෑ. හැබැයි මොකද උනේ? 100 එකතු වෙච්ච එක උනා. 100 තැන් තැන් ටිකට දැනිච්ච හින්දා ලොකුවට පොදියක් දැනුණා. අන්න විපාක ස්කන්ධ වෙනවා. ස්කන්ධ වුණා කියන්නේ රූප මාත්‍ර තිබුණා දැන් ස්කන්ධ වුණා. එතකොට දැන් කොහමද ඔය මම හැදුනේ? පෙර දැන් පෙරාවිද්‍යාවෙන් කියලා කිව්වේ දැන් පෙරාවිද්‍යාව මොකද්ද කියලා මේ වෙලාවෙන් තෝරගන්න පුළුවන් අපිට. ඇයි? විඳින්න පුළුවන් උනේ මාත්‍ර වලින්ද? නෑ. බෑනේ. එහෙනම් ඒ જાති විඳින්නෙක් හම්බුණාද මෙහෙ? එහෙනම් එහෙම ඝන කරන්න උපකරණයක් ශක්තියක් පිට වුණාද මෙතන? ඒ જાති එකක් විඳින්න උපකරණයක් හදන්න ශක්තිය පිටුනේ නැත්තේ ඇයි? අතලද තනියෙන් මාත්‍රෙන් එකක් විඳින්න තිබුණ නැති හින්දා. හැබැයි පොදියක් ආවා එකපාරට. ඒ වගේ 100ක් වැඩ කරලා පොදියක් ආවා. ආපු ගමන් දැනුන මොකද්ද? වෙද්දිද දැනෙන්නේ එක. වෙද්දි නෙමෙයි ඉවර වුණාම දැනුනේ. ඉවර වුණාම දැනුණන එකක්ද? දැනිච්ච හින්දා දැනිච්ච එකට අහු වුණාට අග්ගාලා මොකද උනේ? ආ එකක් මොකක් කරි දැනුණා. දැන් ඒක බාරගත්තද නැද්ද? බාරගත්තා. ඒක රූපයක් බවට පත් වුණාද නැද්ද? දැන් ඒ රූපේ විඳින්න දෙයක් හම්බුණා නේද? අන්න එතකොටම දැනෙනව මොකද්ද? විඳින්නෙක්. අන්න ශක්තියක් පිට කරා ඒ જાතියෙන් කයක් හදාගත්තා නම් හරිනේ දැන් ඒ જાති එකක් ගන්න උනා නම් ඇතිද?
එහෙනම් අන්න ඒ වෙලාවෙම ශක්තිය පිට උනේ. අන්න කයේ කයක් හැදුනා කිව්වේ ඒකටයි. දැන් කය දැන් සසර හදලා ඉවරයි මෙතන. පැවැත්ම, ඒ කියන්නේ ඒ ශක්තිය ඒ වෙලාවේ පිට කරා. පැහැදිලිද? එතකොට ඔව්, එතකොට දැන් මේ බේසික් එක ගොඩක් ඉස්සරහ. ඊට පස්සේ ආයෙ දාන මොකද්ද මේකට? දැන් අර එකක් හැදුනනේ. හදිචේලා මොකද්ද මේ? එහෙනම් අපි මේකට දාගමු එකක්. ආ එහෙනම් මේක මේ රස. දැන් මේ ජාති තව ටිකක් කරන තව ටිකක් වැඩිපුර ගන්න. එහෙනම් ඒක එහෙම එකක්. එහෙම එහෙම කියලා එතකොට දිව දැන් මෙහෙම මෙහෙම වුණේ නැහැ. දිවන් මොකද්ද? හොඳ එකක් හම්බුණා. ටිකක් හොඳ වින්දනයක් ගන්න පුළුවන් ජාතියේ ටිකක් උපකරණයක් ආවා. එහෙම නෙවෙන්නේ. ඉතින් දැන් ඒ උපකරණේ නිකන් තියෙන්න පුළුවන්ද? බෑ. ඒකට ප්ලැට්ෆෝම් එක මොකද අර තව තැනක් හදලා දෙන්න ඕනේ. එතකොට ඒ ඒ හේතු අනුව දත්වලට සකස් වෙච්ච හේතු අනුව. දැන් එතන අන්ත දෙයකටපත් වුණාද නැද්ද? විඳින්නේ විඳින්න දෙයක් හැදුවා. එහෙනම් අන්න දත් හැදුනද නැද්ද? අයි දෙකක් තියෙන්න ඕනේ. විඳින්න නිකන් බෑ. දැන් මොකද්ද? දෙකක් තියෙන්න ඕනේ. අන්න දත් අන්ත අකුත් මේවා ඇවිල්ලා මොකද්ද? අන්ත දෙකක් ආවා. දත් දන්ත ද අන්ත අන්ත දෙකකට පත්වීමේ ස්වභාවයේ හේතුවට ඵලයේ විදිහට ඝන වෙච්ච එක තමයි මොනවද? දත් කියලා. ද අන්ත. ඒ වගේ තමයි මේ හැම එකකටම හේතුවක් වුණා. හේතු උනේ ඇයි? අර විඳින්නේ විඳින්න දෙයක් එක පාරට හොයන්නේ නැතුව අපි ගත්ත එකේ ප්‍රතිඵල. හොයුවේ නැති හින්දාද ප්‍රශ්නේ උනේ එතන? නේද? ඒ කියන්නේ ඇත්තටම උනේ මොකද්ද කියලා හෙව්වා නම් ඔය අවුල වෙනවද? එහෙම හැදුනේ ඒක දරුනේ කොහොමද කියලා හෙව්වා නම් අවුල වෙනවද? තන අතන දැන් එකේව 100ක් ගිහිල්ලා රසක් දැනුණානේ. ඒක හුනේ කොහොමද කියලා ඒ වෙලාවේ හෙව්වා නම් ඔය අවුල වෙනවද? තහලිද? ඒක කරේ නැති ඉන්න මොකද උනේ? අර අන්ත දෙකටපත් වෙලා කයක් හැදුනද? එකක් විඳින්න දෙයක් සහ විඳින්නෙක් කියන දෙක හැදුනා. දැන් ඒක ගණන් වෙච්ච ප්‍රතිඵලය තමයි දැන් මේ තියාගෙන ඉන්නේ අපි. ඇහැ තියෙනා නහය මේ ඔක්කොම දැන් හිසේ ඉඳලා පාදාන්තය දක්වා මොකද්ද? අසුචි ටිකක් කිව්වේ. හේතුව මොකද්ද අසුචි කියපෝ? කාපු එකේ ප්‍රතිඵල. කාපු එක කිව්වේ මොකද්ද? ඇහෙන් කෑවා, නහයෙන් කෑවා, දිවෙන් කෑවා, කයින් කෑවා, මනෙන් කෑවා. කොහොමද කෑවේ? අර වගේ දැනෙනකොටම ගත්ත විඳින්න දෙයක් දිනවා කියලා අහු වුණා. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? දැන් ඔන්න ආව ඝන වෙලා උපකරණ සෙට් එක. දැන් ඒ උපකරණ ටිකට ඇත්ත අහුවෙයිද? ඇයි මාත්‍ර බලන්න දිවද්ද අල්ලගත්තේ? අර එහෙම දිවදේ මාත්‍ර දැනෙන දිවද්ද ඔය අල්ලගත්තේ නෑනේ. ඒ જાති එකක් ඕන උනේ නෑනේ. පොදියක් අහුවෙන දිවක් තමයි ඕන උනේ. පොදියක් සකස් කරලා වින්දනය දෙන මනක් තමයි ඕන උනේ. අන්න ඒකයි කිය අර දත්ත වලින් ගන්න මනෙනුත් නිවන් දකින්න බෑ කිව්වේ ඒකයි. ඒතර ඒ ඔක්කොගෙම නිදහස් වෙච්ච තැනයි ප්‍රඥාව කියලා. මනයි ප්‍රඥාවයි එකක් නෙමෙයි. හැබැයි මන පාවිච්චි කරනවා අපි දැන් මේක තේරුම් ගන්න. ඒකට තමයි කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. මොකද අර හොරාගව පාවිච්චි කරන්නේ අනිත් හොරු ටික අල්ලගන්න. ඒ වගේ කිව්වා. හරි. වැඩක් කරානේ. දැන් වැඩේ වංචාව අහු වෙලානේ තියෙන්නේ. දැන් බේරෙන්න බැ. එහෙනම් අනිත් ටික ඔක්කොම අල්ලලා දෙනකන් නිදහස් කරන්නේ නැහැ. දැන් උදව් කරන්න ඕනේ මේ ටික අල්ලගන්න. ඒ වැඩේ මනස වෙනස් වෙන ස්වභාවය තමයි යෝනිසෝ මානසිකාරක. ඒ කියන්නේ මොකක්ද? දැන් මේ වෙලාවේ දැන් මේ යෝනියක හටගත්තනේ. යෝනියක හටගත්තයි කිව්වේ මොකද්ද? කයක් හඳුනන එක. විඳින්නේ හඳුනා කියන්නේ මොකද්ද? යෝනියක හටගත්ත. යෝනියක් කියන්නේ මොකද්ද? උපතක් ඇති කරන තැනන්නේ. අන්නේ උපතක් ඇති කර ජාතියක් පහල කරා එතන. දැන් ජාතියක් පහල වුණා කියන්නේ දැන් අවිජ්ජාවෙන් පටන් අරගෙන වැඩේ වෙලා ඉවරයි එතකොට. අන්න එහෙනම් මේ සිද්ධිය දැනගත්තොත් හැබැයි අහු වෙනවද? දැන් මේ දැනෙන ක්‍රියාවලිය ගැනනේ අපි කතා කරේ. එකේවා නම් ඒ જાතිය 100ක් ගිහිලා දැනෙනකොට අපි වර්තමානයේ අල්ලලා තියෙන්නේ. අපිට දැනෙනකොට රසක් දැනෙනවා කියනකොට ඉවර වෙච්ච දෙයක්ම දැනෙනවා මිසක් තියෙන එකක් අල්ලන්න පුළුවන්. හැබැයි අපේ හිත කියන්නේ මොකද්ද? අපේ මන කියන්නේ මොකද්ද? මේ දැන් තියෙන එකක් කියලා. එහෙනම් ඒ එන සංඥාව හරියද? ඒක අන්න විපරීත සංඥාව. අපිට දැනෙන්නේ මොකද්ද? අන්නේ බවකටපත් කරලා කිව්වේ ඒකයි. අපිට දැන් දැනෙන මේ වෙලාවේ වෙන එකක් කියලා.
හැබැයි ඒ වෙලාවේ දුන්නේ නෑ. දැන් අන්නේ භවකට පත් කරලා දුන්නේ. අර එකේවත් 100ක් වැඩි කරලා දුන්නේ. ඒකත් අන්නේ භවකට පත් කරා නේද? ඒ කියන්නේ තියෙන ස්වභාවය නෙමෙයි වෙන ස්වභාවයකට පත් කරා. ඒකත් ආයි බලනකොට ආයි ඒක මොකද කියන්නේ? ඒක අල්ලන්න යනකොට ඒකත් වෙන ස්වභාවයකට පත් කරලා තමයි දැන් දුන්නේ. දැන් ඒකට අහුවෙනවා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඒවා ආයි ආයි මොකද කරන්නේ? ආයි ආයි ඒක මත පිහිටලා දැන් ඉතින් වැඩ තියෙනවා. ඇයි? දැන් විඳින්න එක්ක ඉන්නවා, විඳින්න දෙයක් තිබ්බා. දැන් ඉතින් වැඩ තියෙනවා. ඕකට මගේ ප්‍රියයි ඒ දැන් ඒ දැනිච්ච එකට ඊට පස්සේ ආ ඒක හොඳයි. එහෙම නෙමෙයි නේද? අර තොගයක් ආවා. දැන් ඒකට ප්‍රිය බවක් දැනෙනවා. නැත්තම් අප්‍රිය බවක් දැනෙනවා. එහෙම නැත්තම් ප්‍රිය අප්‍රිය නැති උපේක්ෂා ස්වභාවයක් දැනෙනවා. ඔය තුනෙන්ම නේද අපිට එකපාරට දැනෙන්නේ හැමතිස්සෙම. හොඳට බලන්න. ඇහැට යමක් පේනකොට, කනට ඇහෙනකොට, මේ දිවෙන්, නහයෙන්, කයෙන් විඳිනකොට, දැනෙනකොට, හිතෙන් විඳිනකොට එන පළවෙනි සංඥා තුන මොකද්ද? එක්කෝ ප්‍රිය බව, එක්කෝ අප්‍රිය බව, නැත්නම් ප්‍රිය අප්‍රිය නැති උපේක්ෂා ස්වභාවය. අනේ මෝහසාගත උපේක්ෂාව කිව්වේ ඒකටයි. ඇයි ඒ මෝහසාගතයි කිව්වේ? තාම ඒකේ මුල දන්නේ නැහැ. මුල දන්නේ නැහැ උපේක්ෂා වෙලා. මෝහසාගතයි. එතකොට එහෙනම් අර පේන තැන දැන් හරිද? පේනනකොටම හරි එකක්ද එතකොට පේන්නේ? මෝහසාගත උපේක්ෂාව ක්‍රියාත්මක වුණා කියලා අපි සතුටු වෙන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ පේනන තැන ඇත්ත දන්නේ? එතකොට පේනනකොට අපි පේනෙලා නෙවෙයි බලලා. රස දිවට දැන් එකේව 100ක් දැනෙනකොට අපි රස බලලා මිස රස දැනিলা රස බලලා අපිට ඕනේ රසක් දැන් බලලා තියෙනවා. අන්න අපිට ඕනේ එකක් නේ. දැන් මමත් එක්කමනේ මේක දැන් මමත් හැදෙනවනේ මේ පැත්ත. එතකොට ඒ විඳින්නාට ඕනේ දෙමනේ අරයා විඳින්නේ දේ ගන්න හැමතිස්සෙම. කියන්නේ අන්ද දෙක එකට එකට යාවේවි හදා ගන්න හැමතිස්සෙම. එතකොට කොහමද දැන් මේ මේකම නෙවෙයිද දැන් දැනෙන්නේ ජීවිතේ? ඒ අන්ත දෙක එකතු වුණා කියන්නේ ලෝකේ ආදිල ඉවරයි. අන්න ලෝක සමුදේ වුණා. දැන් අර මැජික් එකක් වගේ නෙවෙයිද වැඩේ? මායාවක් වගේ නෙවෙයිද නිකන් මෙච්ච වැඩේ? දැන් එකේවා 100ක් ඇවිල්ලා ඉවර වෙනකොට දුන්නා මේ වෙලාවේ වෙනවා වගේ එකක්. මැජික් එකක් වගේ වැඩ නෙමෙයිද නිකන්? මායාවක් වගේ, විද්‍යාවක් නෙමෙයිද? නෑ මොන විද්‍යාවට අහුණාද නැද්ද? අහුණේ ඇයි? විද්‍යාවක් කියලා දන්නේ නැති හින්දා. අපිට ඒක විද්‍යාවක් නෙමෙයි මේ වෙලාවේ දැනෙන්න තියෙන ඇත්තක් බවට පත් වුණා නේද? ඒ හින්දා මොකද වෙන්නේ? ඒකට අහුණා. එහෙනම් මැජික් විඳින්න ඉන්නවනේ දැන්. එහෙනම් ඕන තරම් මැජික් තියනවද නැද්ද දැන්? විද්‍යාව තියෙන ඕන තරම් විඳින්න. මේ විද්‍යාව විඳින තාක් විඳින්නේ මේ පැත්තේ හැදී යනවා. නෑ ඒක මද පිටිල ආයි හදා ගන්නවා ඉතින්. දැන් ඇයි ප්‍රිය හරි අප්‍රිය හරි උපේක්ෂා හරි වුණානේ. දැන් මොනවද? ප්‍රිය වුණා නම් ආයි හොයනවද නැද්ද දැන්? ප්‍රියක ආයි හොයනවා. ඒ මොනවද? මොකද දැන් දිවට එකපාරට ආනේ මොනවද දන්නේ? කිතුල් අකුරුද, පොල් අකුරුද? හොයනවනේ මේ රස මොකද්ද දන්නේ? ඊට පස්සේ මොකද? අන්න සම්මත කරගත්ත දැන්. එතකොට මොකද? ඒව එන්නේ සම්මතත් එක්ක. ඊට පස්සේ අපි දැන් ලංකාවේ නම් සම්මත කරගත්ත දේවල් ටිකක් එක්ක. එහෙමනම් ඒ ඊට පස්සේ සම්මත කරගත්ත භාෂාවෙන් ඔන්න ඒකත් එක්ක යනවා. හැබැයි දැන් ඒ ගානෙත් අපේ මනස වැඩ කරන්නේ දැන් අර අවිද්‍යාව මුල් වෙලානේ වැඩ කරන්නේ. අර මෝඩ වැඩපිළිවෙලම නෙමේද හැම එකක් ගානෙම වැඩ කරන්නේ. එතකොට වචනයක් ගත්තා, මොකක් හරි ඒකට සම්මත කරගත්ත ලේබලයක් ගත්තා, සම්මත කරගත්ත නමක් ගත්තා, ඔක්කොම දැන් මොකද්ද? ඇත්තම වෙලා නෙමේ දෙන්නේ දැන්. දැන් ඔක්කොම ඇත්ත ඒවා. දැන් ස්ථිර වෙන්නේ මොකද්ද? එන්නේ එන්න. ඇත්තටම තියනවා මයි කියලා නෙවෙද දැන් ස්ථිර වෙන්නේ? මේ රවුම් ටික යන්න මොකද වෙන්නේ? මේ එක වෙලාවක මේ එක ක්ෂණයක වෙන වැඩේ. එක ක්ෂණයකදී මේ බලන්න ඔක්කොම ඇත්තම වෙලා ඉවරයි දැන්. මැජික් එක පොඩි මැජික් එකකින් පටන් අරගෙන දැන් මොනවද? දැන් මැජික් සම්දර්ශන. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ පැවැත් දැන් හැදිලා ඉවරද? දැන් හකුරු වල දැන් අර රස නෙමෙයි. දැන් මොකද? හකුරු වලට කැමති මම
වෙලා දැන් කොච්චර වුන් ගන්න ගිහිල්ලාද අකුරු වලට කැමති මම දැනෙන්න. ඒකෙත් හිතුල් අකුරු හරි පොල් අකුරු හරි වලට කැමති මම වෙන්නකොට තව කොච්චර ගිහිල්ලාද? අකුරු වලට කැමති හෝ අකමැති නැති උපේක්ෂාසහගත මම දැනනවද නැද්ද? කැමති හෝ අකමැති නැති උපේක්ෂාසහගත මම. එයා හොඳයි දැන දාර දෙන්නට වැඩි. උපේක්ෂාසහගත මම. නේද? ඒ ඉන්න මොකද කරන්නේ? දැන් ඉතින් ඒක හොයනවා. අන්න හොඳ වෙන්න හදනවා ඊට පස්සේ. ඇයි? කැමති වුණාමත් ප්‍රශ්න, අකමැති වුණාමත් වෙන උපේක්ෂාසහගත මම හොඳයි. අන්න හොඳ වෙන්න හදනවා. දැන් මම නැති වෙලාද ඉතින් මෙතන? බ්‍රහ්ම ලෝකේ යන්න හොඳයි. ඉතින් බ්‍රහ්ම ලෝකේ අසඤ්ඤ වෙන්න එද තියෙනවා. ඉතින් මොකද ඇයි දැන් මේ සංඥාව හරියට අඳුනගන්නේ නැහනේ? නං අසඤ්ඤ වෙන්න හේතු හදනවද නැද්ද මෙතන? අසඤ්ඤ වෙන්න හේතු හදනවා. මේකම දරුණු වෙලා ගියොත් එහෙම අසඤ්ඤ වෙන තැනට යන්න පුළුවන්. ඉතින් අරූප ලෝකෙට යන්න පුළුවන්. මෙයාගේ මේ පැවැත්මක් හැදුවේ. ආයි කිසි කතාවක් නැති පැවැත්මක ඉන්නේ. ඒ පැවැත්ම නිරෝධය නෙවෙයි. ලෝක සමුදය වෙලා නැහැ. ලෝක මේ ලෝක සමුදය වෙලා තියෙන ලෝක නිරෝධය වෙලා නැහැ. ලෝවනවා. ලෝවන්නට ගිහිල්ලා ක්ෂය වෙනවා. ඒක තමයි තේරුම ලෝකයේ කියන්නේ. මේ මොනවාද ලුජ්ජතිති ලෝකෝ. ඒ කියන්නේ පළුදු වෙන අදහසින් ලෝකයේයි පෙන්නනවා. පළුදු වෙන්නේ පළුදු වෙනවා. පළු මේ අර අපි කියන්නේ මේක කඩුතුළු වෙනවා නිකන් ගැලෙනවා වගේ නිකන්. ඒ අදහසක් නැති වෙන්නේ නේද? ඒ කියන්නේ නිකන් හැදෙන අදහසක් නෙවෙයි, නිකන් නැති වෙන අදහසක් නේ. ක්ෂය වෙලා යන අදහසක් තියෙනවා. අපි දැන් ලෝනෝ කියන්නේ මොකද? අර ලෙව කනෝ අපි කියන්නේ අර ඔය ලෝලෝ ඉන්න මොනවද කියලා අහන්නේ නේද? ලෙව කනෝ වගේ අදහස. එහෙම දැන් ඒකක් ඒ වගේ එකක් වැඩ නෙවෙයි දුනේ මෙතන. ලෝවන්න ඒ කියන්නේ එක ඒවා 100ක් 100 පාරක් ලෝන් වැඩි තමයි කරේ නේද? හැබැයි අර 100 අවස්ථාවේදී ලෝවන්න දෙයක් හම්බුණාද? ඕනේ වුණත් ලෝවන්න එකක් හම්බුනේ නැහැ එකකදී. 100කදී ලෝවන් එකක් හම්බුණා. අන්න එහෙනම් ලෝවන් එකක් හම්බුණාම දැන් ෂෙයර් වෙන්න පටන් ගන්නවද නැද්ද? ඇයි හම්බුනේ ඇත් එකක් නෙවෙයි, ඇත් එකක් නම් ඔන්න ෂෙයර් වෙන්නේ නැහැ. හැබැයි හම්බුනේ ඇත් එකක් නෙවෙයි හින්දා මොකද වුනේ? ඒ වෙලාවෙම ෂෙයර් වීම ස්වභාවය වුණා. අන්න ඒකයි ලෝකය ලෝකය උදා වුණා. ලෝකයේ සමුදේ වුණා. ලෝවන්ඩකින් ෂෙයර් වෙන ස්වභාවය මොකද්ද? උදා වුණා. ලෝකය හටගන්නේ අන්න ඒ වෙලාව. අන්න එන ලෝක නිරෝධ වෙනවා නම් මේ ඇත්ත දැනගත්තාම නිරෝධ වෙනවද නැද්ද? වෙන මුකුත් කරන්න දෙයක් නැහැ. මේ උනේ බොරුවක් කියන එක මායාවක් කියන එක අර මිරිඟුවේ උපමාවෙන් අරගෙන එතන මෙන්න මේ දැනෙන ලෝවන්නට කියලා දෙයක් දැනෙන ස්වභාවයේ ඇත්ත දැනගත්තාම ලෝනවාද එතන? අර මාත්‍රේ වුණ වැඩි තමයි එහෙනම්. එතකොට එහෙනම් එතන වෙන ලෝක සමුදේ වෙන්නේ නැහැ. දැන් සමුදේ කියනකොට තවත් ගන්න පුළුවන්. මොකද්ද? සං උදා වුණා. සං කියන්නේ මොකද්ද? එකතුවක්. එකතුවක් නෙවෙයිද දැන් මෙතන උදා වුණේ? එකේව 100ක්. එකේව 100ක් කියන්නේ මොකද්ද? එකක්ද? එකේව 100ක් කියන්නේ පොදියක්. එකතුවක්. එකතුවක් කරා. ඒ එකතුව උදා වෙනකොටම නෙවෙයිද අපිට ලෝකේ උදා වෙන්නේ? එහෙනම් එකතුවේ ඇත්ත දැනගත්තෝ ප්‍රශ්න විසඳනවද නැද්ද? එකතුවේ ඇත්ත. අන්න බුදුහාමුදුරු කියනවා රූපස්කන්ධේ. මේ මූලික එක රූපස්කන්ධේ, වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංකාර ස්කන්ධේ, විඥාන ස්කන්ධේ. මේ එකතුවේ මේ පොදියක් බව හඳුනගන්න ඕනේ. එතකොට අපි පුරුද්දට මොකද කරන්නේ? ටක් ගහලා කෑලි කඩන්න පටන් ගන්නවා. දැන් මේ කෑලි කඩන්න පුළුවන් එකක් මෙතන තියෙනවද? නෑ. ඇයි? මැජික් එකන්නේ දුන්නේ. ඒ මැජික් දැන් කොහමද අර එකේව 100ක් හැදිලා ආපු සංඥාව කොහමද දැන් කෑලි කඩන්නේ බලන්න? ඒක කඩන්න පුළුවන්ද? ඈ? ඇයි ඒක එකේව 100ක් හැදිලා ඒක ඉවර වෙච්ච උනාම දැනිච්ච මැජිකල් මායාකාරී විජ්ජාකාරී අදහසක් නිසා ඇත්තට පවතින ස්වභාවයක්. එකේව 100කින් දැනිච්චාර ඒ දැනෙන ස්වභාවය
ඇත්තට පවතින ස්වභාවයක්. ඇත්තට පවතින ස්වභාවයක් නම් කෑලි කඩන්න තිබ්බා. හැබැයි ඇත්තට පවතින නැති එක කොහොමද අපි කෑලි කඩන්නේ? එහෙනම් බුදුහාමුදුරුවෝ කඩන්න කියපු එකේ අදහස මොකද්ද? මේ පොදියක් විදියට එන එක හැදෙන්නේ මෙහෙමයි කියලා දැනගත්තාම අපිට කෑලි කැඩිලා යනවා නේද ඒක? ආ ඉතුරු වෙන්නේ ඒක කුඩු වෙලා යනවා. ඒකත් එක්ක මොකද්ද කුඩු වෙලා යන්නේ? ඒකත් එක්ක ආපු අර තනි දෙයක් කියන සංඥාව මොකද වෙලා යන්නේ? ඒකක් නැති වෙනවා. ඒක කැඩෙනවා. ඒක කුඩු වෙනවා. හරියට මිරිඟුවේ වතුර ටික කුඩු වෙලා ගියා වගේ. හැබැයි වතුර නෙමෙයි නිතරින් අදහස් වෙන්නේ. වතුර කියපු ආපු සංඥාවයි කුඩු වෙලා යන්නේ. එහෙම නැතු කැඩිලා බිඳිලා යන අණු විදියට ගන්න වතුර තිබුණද එතන? නැහැ නේ. එතකොට එතන වතුර ඇත්තටම පැවතුණාද? මිරිඟුවේ. ඒ වගේ මේ දිවට මේ එක ඒවා 100ක් අල්ලලා මේ දැනිච්ච රස ඇත්තටම පැවතුණාද? කොය දිවේ තිබුණේ නැහැ, ඔළුවේ තිබුණේ නැහැ. ඒ වෙලාවේ ආපු සංඥා විපරීතයේ තියෙන හේතු තිබිච්ච හින්දා මැජික් එක දැක්කේ නැති හින්දා, විඥාව දැක්කේ නැති හින්දා. ඒ කියන්නේ මොකද්ද? විඥාව දැක්කේ නැති ස්වභාවය කියන්නේ අවිඥාව. අයන්න දාපුම විරුද්ධ වචන එනවනේ. විඥාව කියන මැජික් එක දැක්කේ නැති ස්වභාවය කියන අවිඥාව තිබුණ හින්දා මොකද උනේ? මැජික් අදහද? හැදෙන මැජික් එක මොකද උනේ? බාර ගන්නවා, සංස්කරණය කරලා බාරගත්තා. සංස්කරණය කරා කියපේ අදහස් මොකද්ද? එක ඒවා 100ක් විදිහටද ගත්තේ? එකක් විදිහට එඩිට් කරාද නේද? සංස්කරණය කරා. ටග් ගාලා. ඒ ෂණයකදී සංස්කරණය වුණාද නේද? එක ඒවා 100ක් විදිහට ගත්තේ නැහැ. මොකද උනේ? එකක් විදිහට සංස්කරණයක් වුණා. මැජික් එක දැක්කේ නැති වුණාම වෙන වැඩි. විඥාව දැක්කේ නැහැ. අවිඥාවෙන් අවිඥාපච්චය සංඛාරාදී සංස්කරණයක් කරා. සංස්කරණය කරාම ආයි මොකද වෙන්නේ? ආයි මැජික් තමයි. ඇයි සංස්කරණය කරාම ආයි ඇත්ත රූපයක් දැන් හම්බෙන්නේ? ආයි දැන් වෙනම රූපයක් හම්බෙනවා. අන්න ආයි අන්නේ බවකට පත් වුණා. ආයි අන්නේ බවකට පත් වුණා මොකද වෙන්නේ? ඇත්ත ස්වභාවයෙන්ද දැන් පේන්නේ? ඇත්ත එකක් විදිහට හඳුනගන්නේ. ඒ කියන්නේ ඇත්ත මේකේ තියෙන යථා ස්වභාවයෙන්ද හඳුනගන්නේ? නෑ. අන්න ඥානය දැන් මොකද වෙන්නේ? හඳුනා ගැනීම ඥානයේ විකෘති වෙනවා. අන්න කිව්වා විඥානයේ විකෘති වූ ඥානයේ විඥානයේ සංඛාරපච්චය විඥානයේ අන්න ඥානෙ විකෘති වුණා. විකෘති වෙච්චේලන් ඇත්ත බලනවාද? දැන් අන්න ආයි අර වගේ සංස්කරණය වගේ වැඩක් කරනවා. මොකද කරන්නේ? දැන් හදනවා ආයි අලුත් රූපයක්. ඇයි? විකෘති වෙච්ච ඥානයෙන් ගත්ත තීරණේ ආයි අලුත් රූපයක් බවට අරක පත් වෙනවා. මේ දැනිච්ච ස්වභාවය මේ දිවට දැනිච්ච එක ෂණයකදී වෙන වැඩේ බලන්නකෝ ඉතින්. දැන් ඕක එකක්වත් දැනනවාද අපිට? ඕම වෙනවා කියලා. ඒ දැනිච්ච එක මොකද? ආයි රූපයක් බවට උනා. ඒ රූපෙට නමක් දෙනවා. අන්න නාම රූප වුණා. දැන් නාම රූප වෙච්ච එක දැන් වැඩපිළිවෙලක් මෙතන වෙනවද නැද්ද? එහෙනම් අන්න ආයතන වුණාද? වැඩපිළිවෙලක් වෙන තැනකට මොකද්ද කියන්නේ? ආයතන. එහෙනම් නාම රූප ඔය එකතු කරන ඔය හදන මේ වැඩපිළිවෙල වෙන තැනට මොකද්ද කිව්වේ? ආයතනයක් බවට පත් වුණා. අන්න වැඩක් වෙනවා. ආයතනයක් වෙලා මොකද? එහෙනම් නාම රූප පච්චය සලායතන. ආයතන වෙලා නැවතුනේ නෑ. දැන් ආයතන වුණා නම් ආයි වැඩපිළිවෙල තව ටිකක් තහවුරු වෙනවා. ඒ වැඩපිළිවෙලක් වෙන්න දැනෙන ස්පර්ශය හරිද? දැන් හරි ස්පර්ශයක් දැනෙයිද? හරි විදියට මනෙන් ස්පර්ශයක් වෙයි. ආයතනයක් වුණාම දැන් වෙනම වැඩපිළිවෙලක් වෙන්නේ. දැන් හරි වැඩපිළිවෙල වෙලා ඉවරද නැද්ද මේ වෙලාව වෙනකොට? ඇත්තටම මෙච්ච සිද්ධිය මේ වෙලාව වෙනකොට කොච්චර අතීතයට ගිහිල්ලාද බලන්නකෝ. අපි ඒකත් එක්ක හදන ගානේ දැන් අවිජ්ජාපච්ච සංඛාර වෙන ටිකට තව ටිකක් අතීතයට ගිහිල්ලා. ඔහොමම වෙලා දැන් නාම රූප හැදෙන ටිකට එතකොට ඇත්තට වෙච්ච දේ ගැන දැන් අදහසක්වත් තියෙනවද? ඒ ගැන අදහසක්වත් නැහැ. දැන් ආයතන බවට එනකොට වෙනම එකක් තියෙන්නේ දැන්. ඒකටයි දැන් ස්පර්ශය. ඒතකොට දැන් මේ ස්පර්ශය කොහොමද? ඇත්ත එකට දෙන්නේ ස්පර්ශය කරන්නේ. දැන් වැරදිම ස්පර්ශයක් තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ ස්පර්ශයටයි වේදනාවක් එන්නේ. ඒ ස්පර්ශය වුණා කියලා දැනීමක්, වීමක් දැනෙනවා. ඒ ස්පර්ශයටයි වේදනාව. ඒ වේදනාව තමයි අපිට දැනෙන්නේ මොකද්ද? යම අන්න උපේක්ෂාසහගත එක.
වගේ දැනෙන්නේ ඒ වේදනාව. දැන් මොකද වෙන්නේ? එතෙන්ට හා වෙනවා. දැන් ඇයි? විඳින්න දෙයක් තිබුණා. විඳින්නේ. දැන් විඳින්න දෙය කලින් හම්බෙච්ච එකද? අර මූලිකම එකේ හම්බෙච්ච එකද? නෑ. දැන් ඒක සෑහෙන විකෘති වෙලා තමයි දැන් විඳින්න හම්බුණා කියලා මේක. මේ මේ මෙහෙම කරනකො මෙච්චරවත් වෙලාවක් යනවා දුක්ෂ වෙන්න. ආ කොච්චර ශනේකද වෙනවද බලන්න. ඒ විඳින්න හම්බෙන එකට තමයි දැන් හා වෙන්නේ. අන්න හා වුණා. හා වෙච්ච තැනදී මොකද කරන්නේ? එන වේදනාපච්චය තණ්හා වුණා. ඒ තැනට හා වෙලා ඒ විඳින්න දෙයක් තියෙනවා කියලා හා වෙච්ච ගමන් ඒකට තව මොකද වෙන්නේ? හා වෙච්ච එක ළඟට තව ලං වෙනවා. ඒකට උපකාරයක් වෙනවා. තව උපකාර කර කර තව ලං වෙනවා. අන්න තණ්හාපච්චය උපාදානම් කියුවා. දැන් ඉතින් අන්ද මේ හැම අන්ද වෙලා ඉන්න ස්වභාවයක්ද නැද්ද? ආ දැන් මේ වෙලා වෙනකොට කොච්චර මේ වෙච්ච වැඩේ හින්දා තැන් හැම අන්ද වෙලාද නැද්ද? තැන් හැම මොකක්ද? ඇහැ කන දිව නාසය මන කියන මේ හැම අන්ද වෙලා නෙවෙයිද දැන්? දැන් ඉන්නවද තියෙවි හොඳ පේන ස්වභාවයක? අන්න ච අන්ද ඡන්ද රාගේ ච අන්ද ඡන්ද හැම ච කිව්වෙ මොකද පාලියේ? හය අන්ද අන්ද ඉතින් කියන්න ඕනේ නේද? ච අන්ද තැන් හයම අන්ද වුණා ඡන්ද. දැන් ඡන්ද දෙන්න ගිහිල්ලා තැන් හයම අන්ද වෙලාන්නේ නේද? කාටරි මනාපයක් දෙන්නේ. රා අග්‍ර කරගත්තා. රාගේ රා අග්‍ර කරගත්තා. රා කියන්නේ මොකද්ද? බිව්වහම එන ස්වභාවය. සිහියෙන් ඉන්නවද? නෑ. තැන් හය අන්ද වෙලා ඒ මදිවට දැන් සිහිය ඉන්න ප්‍රකෘති සිහියද දැන්? නෑනේ. දැන් මේ 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 ආපු පිළිවෙල බලන්නකෝ කොච්චර විකෘතියක් වුණාද කියලා. ප්‍රකෘති සිහිය ගින්නවද දැන්? දැන් ඔරිජිනල් ස්වභාවයේ ඒ කියන්නේ දැන් ඇත්තරම තිබිච්ච එක ගැන අදහසක්වත් වෙන ස්වභාවයකවත් ඉන්නවද නෑ. තනි කරා දැන් අර රා දීපු බලා දීලා මත් වෙච්ච වලලියක් වගේ තමයි. හරි. එහෙනම් ඒ ස්වභාවයේ මත් වෙන ස්වභාවය අග්‍ර වෙලා තියෙන්නේ දැන්. අන්න ඡන්ද රාග කියලා කියනවා. ඡන්ද රාගී ඉපදුනේ යන්න දැනු. තණ්හාපච්චය උපාදාන වෙනකොට උපාදානේ වෙනකොට තණ්හාවෙන් උපාදාන වෙනකොටයි යන්න චන්දරාගේ ඉපදුනේ. අන්න ප්‍රිය අප්‍රිය උපේක්ෂාසහගත බව මෙන්න මේ වෙලාවෙදි තවත් තහවුරු වෙන. මේ වෙලාවේ තමයි සකස් වෙන්නේ. තවස් තව තවත් සකස් වෙනවා. දැන් මොකද වෙන්නේ? ප්‍රිය බවක් දැනෙනවද නැද්ද? අප්‍රිය බවක් දැනෙනවද නැද්ද? උපේක්ෂාසහගත බවක් දැනෙනවද නැද්ද? අන්න උපාදාන පත්‍ය භව. භව හැදුනද නැද්ද? භව හැදුනා. බව හැදුනා නම් ඉතින් බවපච්චය මොකද්ද? ජාති. අපිට දැනෙන්නේ ජාති වෙලාම තමයි. ඔය මගින් දැනෙන්නේ නෑ. කෑවය, බිව්වය, ප්‍රියය, හොඳයි ඔක්කොම දැනෙනකොට වැඩේ ගිහිල්ලා කෝච්චිය ගිහිල්ලා ඉවරයි. ජාති වැඩි. ආ ජාති ජාතිත් එකක් දෙකක්ද? ආ ජාති කියන්නේ ජාති ජාති කියලා ඉවර කරන්න පුළුවන්ද? ඉතින් ඔය හදාගන්න ಜಾති පොඩි කටට පොඩ්ඩක් මේ උගුරක් යනකොට හැදෙන ಜಾති ගන්න තමම බලාගන්න. දිවට ස්පර්ශ වෙනකොට මේකට ಜಾතිය දකින්ද නුවණ පහළ වෙනවා. යෝනිසෝ මනසික අන්න දැන් යෝනිය දැක්ක අන්න දැන් ಜಾතිය පහළ වෙනවා කියන්නේ මොකද්ද? යෝනියක ඉපදුණා අන්න යෝනිසෝ මනසිකාරය උපදිනවා යා. යෝනිසෝ මනසිකාරය රූප වේදනා මේ රූප වේදනා ඔව් අවිද්‍යා ඒ චක්‍රේ තියෙන මේ ටිකයි අතර සම්බන්ධය. සම්බන්ධය කියනම ඔය එකක්වත් අර පහෙන් තොර හැදෙන්නේ නැහනේ. දැන් පටන් ගන්නෙ මොකද්ද? පංචස්කන්ධ. ස්කන්ධ කරලා දෙනවා කියන්නේ මොකද්ද? පංචස්කන්ධය. අන්න රූප වේදනා ඒ කියන්නේ රූප මාත්‍රාව. ඒක මොකද්ද? ස්කන්ධයක් විදිහට තමයි දැනුනේ. එතකොට මාත්‍රේ ස්කන්ධය වෙනවා කියන්නේ මන්නේ බවකටපත් වෙලාද නැද්ද? තේරුණා. ඒ කියන්නේ මාත්‍රය ස්කන්ධ වෙනවා කියන්නේම වෙන බවකටපත් වෙලාද? එතනම මැජික් එකට අහු වෙලා දැන්. එහෙනම් දැන් මේ පේන ඇහෙන දැනෙන තන විපාක ඵලයේ විදිහට ස්කන්ධ විදිහටමයි එන්නේ කිව්වේ. එතකොට අපිට රූප දැන් අර වතුර තියෙන මේ මේ මිරිඟුවේ වතුර සංඥාව නැති වුණාට දැන් මිරිඟුවේ උපමා විතරයි ඈ. මිරිඟුව අපිට පේන්නේ නෙමෙයි. මිරිඟුවේ උපමාවෙන් ගත්තාම මිරිඟුවේ සංඥාව ගියාට වතුර පේන එක තියෙන්නේ. වතුර සංඥාව ගියාට වතුර පේනන ස්වභාවය තියෙන්නේ. ඒ පේනන ස්වභාවය නිර්මාණය වුණේ අන්න පංචස්
කන්දරය. එහෙනම් පෙන්න ස්වභාවයක් ඇත්තද එතකොට? තේරෙනවද? හා හැබැයි දැන් ඒක විපාක ඵල විදිහට ආවේ ඇයි? ඒ ගානෙන් අපිට යමක් කරගන්න ඕනේ හින්දා. ඒ කියන්නේ ඒ කාඩෙන්න මිනින්න දෙයක් හම්බුනේ. එතකොට ඒක විකෘති වෙලා යන එක තමයි එතකොට එහෙනම් ජලය කියන සංඥාව. හරිද? එතකොට අපි එහෙනම් ජලය කියන සංඥාවේ ඇත්ත හොයන්න නම් මොකද අපිට හොයන්න ඕනේ? ජලය ඇත්ත හෙව්වට හම්බුණාද? නෑ. මොකද ඒකට ආපස්සට යන්න උනා එහෙම ජලය කියලා පෙන්නන්න ඒක හැදිච්ච විදිය කොහොමද කියලා අපි බලන්නේ. එහෙනම් අපිට ස්කන්ධවල ඇත්ත, කියන්නේ වතුර පෙනෙන ස්වභාවයේ ඇත්ත හොයාගන්න ඕනි වුණා. ඒකයි රූප. එතකොට ඒකයි බුදුහාමුදුරුවෝ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ ඇත්ත හොයාගන්න. එතකොට හම්බ වෙයි අර ඊළඟ මැජික් කෑල්ලේ ඇත්ත. වතුර වගේ වතුර වෙලා එන එකේ සංඥාවේ ඇත්ත එතකොට හම්බ වෙනවා කියලා. එතන මොකද අතනම බොරුවක් වෙලා නේද? ඒ බොරුව දකින්න ඇති තාක් ඒ බොරුවට හා වෙනවා. ඒක තමයි අවිද්‍යාව. ඔව්. ඒ බොරුවට ඒ බොරුව ඇත්ත දන්නේ නැති ස්වභාවය තමයි අවිද්‍යාව. එතනින් ඊට පස්සේ දෙකේ ඊට පස්සේ ගිහිල්ලා උපාදානන් තන්නේ මොකද එන්නේ? අරකට පංච උපාදානස්කන්ධේ බාටපත් වෙනවා. ඒ කියන්නේ ඒක බාරගත්තා අපි දැන්. විඳින්න දෙයක් තියෙනවා, විඳින්නෙක් තියෙනවා කියලා අර ප්‍රියා ප්‍රිය උපේක්ෂා ස්වභාවයෙන් බාර ගැනීමක් වුණා. ඇත්තටම ප්‍රියා ප්‍රියකට කලින් එකක් යනවා, යන්න එපා ඒක. දැන් අර එහෙම බාර ගන්නත් එක එහෙමත් ගිහිල්ලා ඊට පස්සෙත් එන ඒවා තමයි අර ප්‍රියා ප්‍රිය වෙන. හැබැයි දැන් අපිට දැනෙන ලෙවල් එක ප්‍රියා ප්‍රිය එකනේ. එතකොට අර අර මේ දැන් අර කීපු එක තිබුණේ දැන් අපිට එකක් පේන එකක් තියෙනවා, ඊට පස්සේ බලන එකක් වෙනවා කියලා. එතකොට හිතන්නකො කොච්චර ඒවා ටික අර වගේ જાති ඒවා කෝටි ප්‍රකෝටි ගානක් ගිහිල්ලා තමයි අර අපිට ආයි ඉඳගත්ත වැරදි හිතගත්ත වැරදි කියන ඒවා එනකොට. එතකොට මොකද? ඇයි ඒ? සත්‍යයෙන් පුද්ගලයෙක්. පුද්ගලයාගේ තව ටිකක් මෙහෙම ඉඳගත් එක්කෙනා, මෙහෙම හිටගත් එක්කෙනා, එහෙම මෙහෙම කියලා ආයි ගිහිල්ලා. ඔය හැම එකක් ගානේම අර જાති ඒවා. ඉතින් මැජික් නෙවෙයිද? ඔය හැම එකක් ගාන ඔච්චර වේගෙන් වෙනකොට තමයි ඔය අරියනාත කියන මම දැනෙන්නේ. ඉතින් දැන් ඔහොම ටිකක් මේම මෙච්චර වේගෙන් වෙනකොට අඛණ්ඩව පවතින මමෙක් දැනනවද නැද්ද? ඉතින් ඔයා හිතලා දැම්මොත් එහෙම ඉතින් ඔයාලට තේරෙලා නෙවෙයි දන්නේ. ඒකයි දැන් ඔයා ඔයාලම හිතන්න, ඔයාලම බලන්න මේ දැන් කතා කරපු ටික දැක්කෝ. ඔයාලට තේරුණොත් ආයෝකි කියවන්න එකක් තියෙනවා. ඒ කියන්නේ බලෙන් හිතලා මේක මෙහෙම එකක් නේ කියලා එහෙම හිතන්න එකක් තියෙනවාද? නැත්නම් පොඩ සිහිය දාගන්න, සිහිය පවත්වාගෙන යන්න ඕනේ. ඒක විතරයි. මොකක් හරි ගැටීමක් හරි ආවහම පස්සර යන්න ඕනේ. අපිට මේ මතත්වයේ අනුව තියෙන. ඔව්, ඇලිමක් ගැටීමක් ආවහම කියන්නේ පහුවෙලානේ. දැන් වෙන්නේ පේන තනදිම එකට ගාන්න තියුන්නේ. මේ අපිට පේන්නේ නැහැනේ. අර මොකක් හරි දැක්ක ගමන් ඒ තුනෙන් දෙයක් වෙලානේ. ඔව්, වෙලා. එතකොට ඊට නෑ. එතකොට නෑ කමන්නේ. දැන් එහෙමනේ යන්න වෙන්නේ. දැන් එතකොට ආනේ අහු වුණානේ කියලා සිය උපත ගන්නවා. අහුනේ මෙන්න මේ ස්වභාවය ගැන කියලා අයවට ලොකුවට ඩේටා යන්න ඕනේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ටක් ගාලා අර මිරිඟුවේ වතුර තියෙනවා කියලා සංඥාව වගේ එතන අහුුණානේ කියන ස්වභාවය ඔළුවට දැනෙනවා. එතකොට මොකද වෙන්නේ? ඊළඟව නම් ඇලර්ට් එකේ ඉන්නවා. ඊළඟ එකේ ඇලර්ට් එකේ ඉන්න වෙනවා. දැන් මොකද ගියපු එකට කරන්න දෙයක් තියෙනවද? නැහැ. නම් දැන් ඉඳලා ඇලර්ට් වෙන්න ඕනේ කියන සිය එනවා. ඇලර්ට් වෙනවා කියන එකේ තේරුම මොකද්ද? මේ ඥානය ඔයා ළඟ දිගටම ක්‍රියාත්මක වෙන ස්වභාවය තමයි ඇලර්ට් වෙනවා. ඒකද ඔයාලා සමහර හාමුදුරුවෝ හිත දිහා බලන් ඉන්නේ. ඔව්. හිත දිහා බලන් ඉන්නේ කියන එක ඒ කියන්නේ මේ වෙන සිද්ධිය දිහා බලන් ඉන්නේ කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ ඇලර්ට් වෙනවා අපි. ඇලර්ට් වෙනවා වෙන සිද්ධිය තෝරගන්න. ඒ කියන්නේ එතකොට අපි මේ එකින් එක දැන් ඔව් දැන් එතකොට අර එකින් එක එහෙම වෙනවා කියලා දැනෙන්නේ නැහැ. අවිජ්ජා පච්චා සංඛාර එහෙම නෙවෙයි. මේ අහුණා අහුන්නේ ඔය දෙක දැනෙන්නේ. අර දැන් මිරිංගුව දකින්නකොට දැන් නම් මම දැනනවනේ. දැන් හිතට මිරිංගුව කියන රූපෙත් ඇත්ත දැනගත්තාම මිරිංගුව දකිද්දිත් ජලය දකින්නා වගේ තමයි. මිරිංගුව කියන එක තමයි එතකොට ජලය වෙලා තියෙන්නේ. එතන ඒක සංඥාව අර විකෘති සංඥාව එන්නේ නෑ. හැබැයි අර පේනේවා දැනෙනේවා එනවා ඉතින්. ඇයි දැන් ඒකට වළක්වන්න බෑනේ? උපකරණ ඒකට හදාගත්තේ ඉන්නේ එහෙම එනවා. හැබැයි දැන් විකෘති සංඥාට කියන්නේ නෑ. මුලින්ම පුද්ගල කිර සංඥාව එන්නේ නැතුව යන. ඒක එන්නෙම නැතුව ගිය දවසට තමයි පුද්ගල වස්තු කිර සංඥා දෙක එන්නෙම නැතුව ගිය එක තමයි අනාගාමී වුණා කියන්නේ. ඇයි ඒ?
කාම ලෝකෙට සම්බන්ධයි විශේෂ කරලානේ. පොදු සම්මත සත්ත්‍ය ද්‍රව්‍ය කියන හේමෙන් පොඩි පිරිසක් පිරිසක් වෙන් කරගෙන පුද්ගල කරගෙන යම් යම් දේවල් වෙන් කරගෙන වස්තු බවට පත් වෙලා. උදාහරණයක් අර මං කියන්නේ ගල් වැලී තියෙනවා ඒවා ද්‍රව්‍ය. ඒවා එකතු කරලා ගේ වස්තුවක් කරගෙන. දැන් මොකද වස්තුව බහිනව ද්‍රව්‍ය වලට. එතකොට ගේ දකින්නකොට ගේ කියන සංඥා වෙන්නේ නැහැ. ගේ කියලා අඳුන ගන්න. ඒක තේරුම අර විකෘති සංඥාව නෙවෙයි දැන්. ඒක පැටල දැන් පැටලෙන්නේ නැහැ නේද මිරිඟුවේ තේරුම හින්දා. ඒ කියලා පේනවා. ඒ කියලා පේනවා. ඒ කියලා කතා කරනවා. හැබැයි අතුල අතුලෙන් එන්නේ නැහැ මේක ගයක් නේ මේක මගේ මගේනේ කැලේතර. කොහොමත් එන්නේ නැහැ ගයක් නේ කියන කැලම කැඩුනහත් එහෙම. ගේ මගේනේ අරම මේ කොහොමත් එන්නේ. දැන් අපි ගේ කියලා දැක්කම ගේ කියලා අඳුර ගන්නවා. අඳුර ගත්තට මේක හිත දන්නවා මේ ටික එකතු වෙලානේ හැදලා තියෙන්නේ කියලා කතාක් මම කරනවා. ඔව් ඒ කියන්නේ අංශු මාත්‍රයක්වත් ඔයාට ගේ ගැන මොකද කඩාගෙන වැටුණොත් එතකොට ඒ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ වෙලාවේ කෑලි කැඩිලා ගියත් මේ කඩා වැටෙනකොට මේ සුනාමිය කියලා ගේ නැතු වෙනකොට අංශු මාත්‍රයක්වත් මෙහෙ දැනෙන්න පුළුවන්. සලීම කම්පා වෙන්නේ කම්පණය වෙන්නේ කිව්වේ අටලෝ දහමට කම්පා වෙන්නේ කිව්වේ. අන්න දැන් ඒ ලෙවල් එකෙන් දැන් කම්පා වෙන්නේ නැහැ. ඒ ලෙවල් එකේ අපේ තම ද්‍රව්‍ය වස්තු ලෙවල් එකේ කම්පා වෙනවා. ද්‍රව්‍ය ලෙවල් එකේ වස්තු ලෙවල් එකෙන් කම්පා වෙන්නේ නැහැ. ද්‍රව්‍ය ලෙවල් එකේ ඒ කියන්නේ මොකද්ද? ඒක තමයි දැන් මොනවා හරි කවන්නේ අහුවෙන්න දෙයක් තියෙනවනේ වගේ. වතුර ආවත් ගේ කියන එක නැහැ. හැබැයි දැන් වතුර ආවත් නිකන් කැඩිලා යන්න ද්‍රව්‍ය ටිකක් තියෙනවා. ද්‍රව්‍ය ටිකක් හරි ඒ කියන්නේ යමක් තියෙනවා කියන හැඟීම තේරෙනවා. ඒ කියන්නේ කැඩෙන්න යමක් තියෙනවා කියන හැඟීම යමක් තියෙනවා කියන එක. ඔව් යමක් තියෙනවා විනාශ වෙන්න. ඔව් දැන් ගේ ඒ කියන්නේ ඒක විශේෂ වෙලා නැහැ. හැබැයි කැඩෙන්න හරි යමක් තියෙනවානේ වගේ. අර දැන් ඔගොල්ලෝ අර නිතරම අහන්නේ හරි පේන්න හරි දෙයක් තියෙනවානේ. එහෙම කියලා අහන්නේ අර ඒ වගේ එක. ඇයි ඒ? සත්ත්ව කියන එකයි ද්‍රව්‍ය කියන එකයි. එහෙම සංඥාද ජීවිය ජීවි දෙකක් එනවා නේද නිකන්. අර එහෙම අජීවි කොටසක් තියෙනවා ජීවි කොටසක් තියෙනවා. එහෙම ගත්තත් හරි. එහෙම එනවනේ සංඥාව. එතකොට මොකද? එදා කාම යාර කාම මට්ටමින් දැන් අසුරු කරන එක ගිහිල්ලා තියෙන්නේ. දැන් එන්නේ මොකද? අර ඒ කියන්නේ ජීවි අජීවි විතර කරන්නේ රූප රාග. ඒ කියන්නේ අපි රූපේ තාම තියෙනව මොකක් හරි මොනවා හරි දෙයක් තියෙනවා. මේ ඒකත් එක්ක යන්නේ නැහැ කියලා දන්නවා. හැබැයි දැන් පේනකොට අහු වෙනවා නිකන් යමක් තියෙනවා තාම කියලා. ඒ තාම මැජික් එක. ඔව් දැන් අර ඒ පවදින. ඒක තමයි රූප රාග මාන උද්දච්ච අවිජ්ජා තියෙනවා කියලා කිව්වෙ. එතකොට රූප ආයි තව ටිකක් තුනී වෙනවා. රූප රාග අරූප රාග ඒවා අයින් වෙනවා. ආයි ඔන්න අර විදිහටමයි බලන්නේ. වෙන විදිහක් තියෙනවද? නෑ. අන්න අර ජලයේ දැක්කා වගේ මොකද අර ඔය දකින ඥාණයම තමයි. ඒකම එන්නේ මොකද වෙන්නේ? ජීවි අජීවි කියන සංඥා ටික නැතු වෙනවා. ඒ නැතු ගියාම ඔහේ ඉන්නවා මිසක් අරකයි මේකයි කියලා ඇතුලේ වහනවද? මේක ජීවීනේ මේක මැරෙන්න තියෙනවනේ මේක කැඩෙන්න තියෙනවනේ ඔහොම එනවා දේවා. අන්න අනිච්ච සංඥාව පූර්ණයි. ඇයි නිච්චකම දෙයක් නෑම තමයි කියන සංඥාව පූර්ණයිද නැද්ද? එතකොට අනිච්ච සංඥාව පූර්ණේ වෙලා දුක්ඛ සංඥාව පූර්ණේ වෙලාද නැද්ද? ඇයි නිඳින්න දෙයක් නැත්තම් දැන් ප්‍රොසෙස් එක තවත් දැනනවද නැද්ද? ඇයි දැන් මේ බොරුව හදනවානේ දැන් ඒ බොරුව හැදෙන සබා බොරුවක් පෙන්නන එක. එතකොට දැන් මේ ඔව් බොරුවට හා ඔව් අයියා ඔව් ඒක රහත් තුනක් වැඩ කරනවානේ. දැන් මේ නිදාගත්තත් ඔයක වැඩ කරනවද නැද්ද? අන්න අන්ත දෙක කියන්නේ අන්ත දෙකට පත් වෙන එක. මේ බොරුව හදන එක මොනව කරත් වැඩ කරනවානේ. දුක්ඛම් බයතේන කියලා කියවනේ. ඒ බොරුව දැන් ඒක ඇත්තක් විදිහට පෙන්නනවා මේ මදිවට. ඒකනේ දැන් මේ ප්‍රොසෙස් එකම කියලා කිව්වේ. ඒකද බය වෙන්නේ? ඒකට බය වෙන්නේ අර මං අර හොල්මනේ උදාහරණයක් කියන්නේ. දැන් හොල්මන ඉන්නකම් බය නැහනේ. ඇයි හොල්මනක් කියලා දැනන තිතක්කල් බය නැහැ. හොල්මනක් කියලා දැනගත්තාම මොකද වෙන්නේ? එක පාට යන දුව කියලා හොල්මනක් කියලා දැනගත්තාම ඇත්තටම ඉන්න නැහැ නේ. එතකොටනේ බය වෙන්නේ. අන්න ඒ වගේ එක තමයි මේ. ඇයි දැන් මේ මෙච්චර මේ ඉන්නව ළඟ කව දැන් හොල්මන් එක්ක ඉන්නවා වගේ. ඇත්තටම ඉඳලා කියන්නේ ඇත්තටම මේ අපි සම්බන්ධයක් තිබිලා නැහැ නේ කියන එක නේද? හැබැයි හිතාගෙන ඉන්නවා එහෙම එකක් තියෙනවා කියලා. දැන් මෙහෙම මේවා බොනවා කන ඔක්කොම තියෙනවා. හැබැයි නිකාර හොල්මන් විදිහට තමයි ඔක්කොම වෙන්නේ. ඒතර ඒතර එනවනේ මේ මෙහෙම ප්‍රොසෙස් එකක් නේ. අපි දැන් මේ ඔක්කොම මොනවද මේ කරලා තියෙන්නේ කියලා ඒ එන බය තියෙන්නේ. ඒක තමයි අර
මේ ප්‍රොසෙස් එක තමයි දුක. ජාතිය දුකයි කියලා කිව්වා. එතකොට අර දැන් ඒ මේ මේ ජාතියක් හදනවනේ හැමතිස්සෙම. ඒ ප්‍රොසෙස් එකේ හින්න ජාතියක් හදනවා. ව්‍යාධිය දුකයි. දැන් ඒ ප්‍රොසෙස් එකේ හින්නම තමයි දැන් ඒ දැන් ජාතියක් ආවනම් වයසට යන එක විඳින්නෙක් දැනනවද නැද්ද? ඒ කියන්නේ ඒකට නැති වෙලා යන, ඒ කියන්නේ එන්න එන්න මේ නැති වෙීම පැත්තට යන එක්කෙනෙක්ව දැනනවනේ. මරණයක් ඇත්තටම දැනනවද නැද්ද එතකොට? ඇයි විඳින්නට නේ දැනෙන්නේ? අන්න ජරා මරණත් අනිත්‍යයි කියලා කියන්නේ. ජරා මරණත් අනිත්‍යයි කියලා දැනගත්තොත් මේ මරණයට බය නැතුව යන්නේ. නැත්නම් මරණයට බය නැතුව යන්න පුළුවන්ද? ඒකත් ඇත්තට ආපු සංඥාව නෙවෙයි. අර බොරු එක ආපු තාක් ආපු එක. ඇයි දැන් කය බිඳලා මැරෙනව පේන්න තියෙනවා. ඒක උඩ අපිට හදනවා. හරි තමයි මේ මරණය, මේක තමයි මරණය කියලා අපි මොකද කරන්නේ? ආයි අර ලොකු සංඥා විපරීතයක තමයි මේ ඉන්නේ හැමතිස්සෙම. පැහැදිලිද? එතකොට දුක්ඛ අනිච්ච සංඥාව පූර්ණ වෙන දුක්ඛ සංඥාව වෙන අනත්ත. මේ ආයි අල්ලන්න නම් දෙයක් මෙතන ඇත්තෙම නැහැ. විඳින්නෙක් විඳින්න දෙයක් ඇත්තෙම නැහැ කියන එක පූර්ණයටපත් වෙනවා. හරි අතුන් අර ඒකනේ අර රහතන් වහන්සේ අර උපමාවෙන් කියන්නේ එළහරකෙක් ඉන්නවා. දැන් මාව ගන්නකො එළහරකට. ආ මාව දැන් නිකන් අයට මොකද්ද? ඒගොල්ලන්ට පේනවා හොඳට හැම තියෙන එළහරකෙක් කියලා. ඔයගොල්ලෝ දැන් මගේ හැම ගාලා. හැම ගහලා බොහොම කැපෙන තියුණු මේ ආයුධයකින් ඔයාලා මගේ හැම අයින් කරලා. හැම ඔක්කොම අයින් කරලා ගලවලා ආයි හැම පොරොලලා තියෙන. ඔයාලා තමයි හැම ගහලා හැම පෙරහොල මගේ තියෙන්නේ. හරිද? එළියේ ඉන්න අයට මම කලින් වගේම හැම තියෙන එළහරකද නැද්ද? මගේ වෙනසක් පේනවද? හැබැයි ඔයාලට ඔයාලට මට කලින් හිටියේ එළහරකද මාව? ඔයාලට ඒ සංඥාව එනවද දැන්? එන්නෙම නැහැ. ඔයගලන්ට මාව දකින්නවා, මාව පේනනවා, අර විදිහටමයි පේන්නේ, අර විදිහටමයි එන්නේ. හැබැයි අතුලින් දැනෙන්නේ මොකද්ද? ඒ මොනවා පෙවුණත් ඔයාලා දන්නවා මේක කලින් හිටිය එක නෙවෙයි. ඇයි හේතුව මේක දැන් වෙනස්ම එකක්. හැම ගහලා තියෙන වෙනස්ම ස්වභාවයක්. එතකොට ඔයාලා දිහා බලලා අර එළින්න කියලා හරිනවද අපිට වගේමයි රහතන් වහන්සේටත් පේන්නේ කියලා? ජජ් කරන්නේ කොහොමද? ඇයි මේ මේ දැන් රහත් ලෙවල් එක ඕනේ. දැන් මේ කතා කරන ලෙවල් එකකින් ඔයාලට මේ තේරුණොත් මේ ඔයාලා අපි මේ ඔයාලා අපි ලෝකයේ දකින විදිහ ජජ් කරන්න පුළුවන්ද තේරිච්චද කියලා? කන බොන විදිහෙන් ඇවිදින විදිහෙන් එහෙම ජජ් කරන්න බෑ කියුවේ ඒකයි. තේරුම් ගන්න බෑ කෙනෙකුට. බුදුහාමුදුරන්ට නම් පුළුවන්. ඇයි? බුදුහාමුදුරන් හිත පේනවා. එයා බලන්නේ මොන සංඥා විපරීතෙන්ද ඒකයි ඉන්නේ. සංඥා විපරීතය හරි ගියපු කෙනෙක්. අන්න බුදුහාමුදුරන්ට විශේෂ ඥානයකි ඒක බලන්න. එතකොට කියනවා මොනවා කරා තමන් පිළිගත්තේ නැද්ද කියන ඔයා පිළිගත්තේ නැද්ද ඔයා ඒක විපරීතය හරි ගිහිලා තියෙන්නේ ඔයාට කියලා. එහෙම ඇයි බුදුහාමුදුරන්ට ඒක තේරෙන? දැන් අපිට ඇයි තමන්ට හොයාගන්න බැරි වෙන්නේ? ඔය දැන් හතිසියුම් විදියට පත්තේ අර ප්‍රත්‍යවේක්ෂා ඥාන කියන්නේ මොකද්ද? ප්‍රත්‍ය බලනවා හැම තිස්සෙම. ඒ කියන්නේ මොකද්ද? හේතු බලනවා. මේක මෙහෙම වුණේ කොහොමද? මට මේක හරියටද පේන්නේ? ඔහොමම කියලා දැන් අර ඒක පේනන ක්‍රියාවලිය ගැන හොඳට විමස බලනකොට ඒකට තව ඩේටාත් එන්න ඕනේ. ඉතින් ඇයි අර දහම් කරුණු කියවලා ඒ හැම පැත්තෙම ඒ ආපුවාම හිතනවා මේනම් මේ ස්වභාවය නම් මේක මැච් වෙනවානේ මේ කියලා තියෙන එකට කියලා අර කෙමිකල් එක මැච් කරගන්නවා වගේ තමයි අර කියපු එකට. එතකොට නිකන් අපි ගැනම තව ලොකු අවබෝධයක් ඇවිල්ලා වෙන සිද්ධිය ගැන. එතකොට ඔන්න කෙනෙකුට කියන්න පුළුවන් වෙනවා මං මේ වගේ අවස්ථාවක ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම ඉන්න පුළුවන්. එතකොට බුදුහාමුදුර කියන්නේ අර කැමති නම් ප්‍රකාශ කරනවා. ඉතින් කැමැත්තක් අකමැත්තක් නැහැ. ඉතින් එයා එහෙම කියලක නැහැ. මොකද ඇයි එයාගේ එකේ වැඩක් තියෙනවද? නැහැනේ. ඉතින් ගොඩක් කාලවලට එහෙම කියන්නේ නැහැ කිවි. දැන් මොනවා කියලා කියන්නද? කියන්න ඕනේ කරුණ කියනවා මිස මම ගැන කියලා වැඩක් තියෙනවද? ඇයි මේ ඒකමනේ කඩ කඩ යන්නේ මේ. එතකොට මේ විඳින්න එක නම් විඳින්න දෙයක් නැති කයිගෙන කී කී ආයි තව තව ඒවා දීලා හරියන්නේ නැහැනේ. අන්න ඒ වගේ එකක්. එතකොට එළියෙන් බලලා දැන් එතකොට දැන් ගොඩක් දහම විග්‍රහ කරනකොට වෙන්නේ රාධන් වහන්සේටත් අපිට වගේ දැනෙනවා. එයාටත් ප්‍රියයි. දැන් එයාටත් අප්‍රිය අප්‍රිය බව දැනෙනවා. එහෙම කියනවනේ. ඒකේ තේරුම ප්‍රිය අප්‍රිය බව දැනෙනවා. ඒ සංඥාවෙන් ගන්නවා කියන එක නෙවෙයි. ගැහුවොත් රිදෙන එක විපාක ඵලයක්ද නැද්ද? එක විපාක ඵලයක්. හැබැයි රිදුනට රිදෙන සංඥාව ගන්න එක ඒක අවිජ්ජා වෙන එකක්ද නැද්ද? දැන් තේරෙනවනේ. අර වතුර සංඥාව ගත්තා වගේ රිදෙන එක
අයියෝ මට රිදුනා කියලා. අන්න ඒ සංය මටයි රිදුනේ. රිදෙන්න දෙයක් තිබුණා රිදුනේ මටයි කියන එක. සරි. අන්න ඒකෙන්න පුළුවන්ද? ඒකෙන්නේ නැහැ. ගැහුවා රිදුනා ඉතින්. යම් කිසි ක්‍රියාවලියක් වුණා ඒකට අනු ප්‍රතිඵලයක් දැනුණා ඉතින්. එච්චරයි. එතනින් එහාට ආයි ඒක ගැන හතන්දර හැදෙන්නේ නැහැ. ඒ විදිහලතර ප්‍රතිකරණ සංස්කරණය කරනවා. ඔව් ඒක ඒ අවබෝධය පූර්ණයිනේ. ඒ හින්දා ඒකත් රිදිලක් විදිහට බාරගන්නේ නැහැ. දැන් කතා කරනවා ඌ රිදුනා තමයි එහෙම එහෙම කියලා කතා කරනවා. එතකොට ඔව් මිරිංගෝ වගේනේ. දැන් එතකොට අරිහතුන් වහන්සේ කියන්නේ යාට දැන් මේක ගැන තියෙන ඥානය පූර්ණයිනේ. එතකොට යාළන්න මේ රිදින එක නිකන් ආවද? නැහැනේ. ඒකත් අර වගේ මැජික් එකෙන්ම තමයි හදලා දුන්නේ. රියැක්ෂන් එකක්වත් නැහැ. ඔව් රියැක්ෂන් එකක් අදෙන්නේ විද්‍යාව නේ. දැන් මොකද ඇයි අපි රියැක්ට් කරන්නේ? අපිට රැකගන්න එකක් තියෙනවානේ නේද? දැන් අපි මෙහෙම දැන් හොඳට විහිදෙන ඉන්නවා කියන්නකෝ. මොකෙක් හරි සතෙක් හරි මොකෙක් හරි එනකොට මොකද පළවෙනිදම කරන්නේ? අකුල මෙහෙම ලං කරගන්න එක නේද අපි කරන්නේ. අකුල මෙතන වතුර කඳක් එනවා දැක්කහම මෙහෙම කරගෙන බාර යන්නේ මොකද කරන්නේ? තංගාල ඇකිලෙන්නේ. ඇයි බල ඇයි ඇකිලෙන්නේ හිතෙන්නේ? අපිට මෙහෙම රැක ගණ්ඩය තියෙනවා. දැන් ඇහැට ලපැත්තට මෙහෙල මොකක් කර එනකොට ඇහැ මොකද කරන්නේ? වහගෙන අකුල ගන්නනේ බලන්නේ නේද? ඇයි රැක ගණ්ඩ මෙහෙම අර අකුල ගන්න අපි හැමතිස්සම මිරිකලානේ. මෙහෙම විහිදගෙන යන්නේ නැහැ. එහෙනම් ඉන්න විදිහටම රියැක්ෂන් එකක් නැතුව ඉන්න නම් මේක ගැන ඒ එන සංඥාව නැතුව යන්න ඕනේද නැද්ද? නේද? ඒ විකෘති සංඥාව නැති වෙන්න ඕනේ. එහෙම වුණොත් අපි ඔටෝමැටිකලි අර ආය ආයාසයක් දරන්න ඕනේ නැහැ. අනායාසයකින් අපිට රියැක්ෂන් එන්නේ නැහැ. ඔව් ඒ ඔක්කොම ගැටීම කියලා කිය ගැටෙන්න එකක් තියෙනවානේ. ගැටෙන දෙයක් තමයි හැමතිස්සම. එතකොට අර ධාතු වශයෙන් දකින්නවා කියලා කියන්නේ දැන් දකින්නවනේ. ඝන සංඥාව කියන්නේ මොකද්ද? ඇත්තට තියෙන එකක්ද මේ ඝන සංඥාව කියලා දැනෙන එක? එතකොට දැන් අර හකුරු 100 කතාව කරන්නේ. එතකොට හකුරු එකක තියෙන එකයි හකුරු එකේ වැඩි කිරීම 100ක් වෙනකොට ඒකට ඝන සංඥාවක් එනවා මිස හකුරු එකේ ඝන සංඥාවද අපිට එන්නේ? දැන් එතකොට අපිට ඇත්ත ඝන සංඥාව වෙනවද? නෑනේ. එතකොට දැන් අපි ඒ 100 අතර රවුන්ඩ් යන එක කතා කරන්නේ. ඒනකොට කොහොමද ඝන සංඥාව වෙන්නේ? ඒක තමයි අපිට මේ හේතු වෙලා ඉන්න අල්ලන් ඉන්න පුළුවන් තරමට කොහොමද මැජික් එකේ තරම් ඝන ජව වායු මේ උෂ්ණ ස්වභාවය. දැන් පිච්චෙනකොට පිච්චෙන දීලා ඉන්නවද? නෑ. ඇයි ඒ රස්නේ දැනනවනේ? මොකද්ද අර දැන් විපාක බලයක් ඉදිරියේ දැන් මේක ගන්නවා. හැබැයි ඒන සංඥාව හරියට නෑනේ. දැන් එහෙනම් මනස දියුණු කරලා අර සමහර අයට මේව හරහා යන්න පුළුවන් එන්නේ. ඒකයි මේව ඇත්තටම ගණන් යන්න පුළුවන්ද? හොල්මන් වලට මේවට යන්න පුළුවන්නේ මේව හරහා. අමනුෂ්‍යයට ඒගොල්ලන්ට යන්න බැරි වෙන්නේ නැහැ. දැන් මෙතන ඉන්නවා පේන්නේ නැතුව ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහමද? එහෙම බැරි වෙන්න එපා. මේ ඇත්තටම මේවා ගණ මේවා ඇත්ත ස්වභාවය නම් ඒගොල්ලොත් අපිට අපි වගේ පේන්න පුළුවන් වෙන්න එපා. ඒක ඇත්තක් නම් ඉතින් නිරෝධ කරන්න දෙයක්. ඔව් නිරෝධ කරන්න දෙයක් නැත යනවානේ. ඉතින් මේ දැන් මේ බොරුව නොදකින තාක් මොකද කරන්නේ අපි? ඒකත් එක්ක රෝන් දෙ ගහනවා. ඒකයි අර රෝන් දෙ ගහන කියන වචනේ ආවේ. නිරෝධ ඒ රෝන් දෙ ගහන ස්වභාවය දැන් නිරෝධ කරන්න. මේ ස්කන්ධ කියන බොරුවත් එක්ක රෝන් දෙ ගහලා පංච උපාදානස්කන්ධ බවට පත් වෙනවා. ඊළඟ එක හැදෙනවා. එතකොට මේක කඩලා විනාශ වෙලා යන්නේ. මේකට හදපු ශක්තිය ටික ඉවරයි. ඉවර වුණාම. ඒ කියන්නේ අර ආයෂ ඉවර වුණාම කය යනවා. ඊට පස්සේ මොකට හරි එකට ආයෂ. ඔව් ආයෂ සෙට් වෙනවා. දැන් මනුස්ස භවයේ අපි හිතමුකෝ අවුරුදු 500ක් හැදුවා කියලා. එතකොට දැන් ඔය හේතු ප්‍රත්‍ය කියලා වචන දෙකක් තියෙනවානේ. ප්‍රත්‍ය කියන්නේ අර ඒ වෙලාවේ ලැබෙන දේවල් හේතුව පවත්තන්න උපකාර වෙන ටිකට තමයි ප්‍රත්‍ය වගේ. එතකොට අපි හිතමුකෝ අවුරුදු 500කට අපි දැන් මේ වෙලාවේ ශක්තිය නිකුත් කරා මනුස්ස ඇහැකට මේ මනුස්ස කයකට මේ වෙලාවේ ආපු අරමුණක් එක්ක ශක්තිය නිකුත් කරා අවුරුදු 100කට කියමුකෝ අපි. උදාහරණයකට 100කට නෑ 200කට ගමුකෝ. ඇයි දැන් මේ කාලේ අවුරුදු 200 ජීවත් වෙනවද? යන්න ප්‍රත්‍ය කෑල්ල. දැන් ප්‍රත්‍ය නෑ 200ක් ජීවත් වෙන්න. ආහාර ප්‍රත්‍ය වෙන්නේ නෑ 200කට. ඇයි? ආයි අර වෑම සයිඩ් ඉෆෙක්ට්ස් වගේ නිකන් අර හදපු හේතු ටිකේම නිකන් අතුරු ප්‍රතිඵල වගේ
ඇවිල්ලා දැන් ඒකට දැන් ඔව් තව දෙනවනේ සෙට්ස් එනවනේ ඒකට අදාළ ඔව් ඒකට අදාළ පරිසරය දෙනවනේ එතකොට මොකද 100 ඒවා දෙකක් න 100ක් හිටියනම් එයාගේ 100 කය කැඩුනා දැන් මේ කය කැඩුනා හේතුව ඇයි පත්ති නෑ පත්ති ඉවරින්න හැබැයි හේතු තියෙනවා එහෙනම් මොකද වෙන්නේ අන් තව එකක් හදනවා මනුස්ස කයක් එනවා තව එකක් හදනවා එතකොට දැන් මනුස්සක දැන් දෙකක් ඉවර දෙක ඉවරනා කියන්නේ මොකද්ද මනුස්ස අද්භවේ දැන් ඉවර වෙන්න ඉවරයි නේ මනුස්ස අද්භවේ වුණාට ඔය 200 හදපු සෙට් එක කොහොමද එඳා අන්න බුදුහාමුදුරේ කියන දැන් ඇත්තටම අපි දැන් නැවතුවා අපිට විපාක දෙන්න කර්ම එච්චරට හැදිලා තියෙන්නේ හැබැයි ඇයි විපාක නොදෙන්නේද මේ වෙලාවේ නැවතුවා කර්ම අස්ථාන ගත කරනවා කියන්නේ දැන් විඳින්නේ විඳින්න දෙයක් නැති කියන ඥානේ පහලනවා කියන්නේ දැන් ඒවා දැන් විඳින්නෙක් ඉන්න පැ අරවා දැන් බාරගන්න මෙහෙ පරිසරය හදනවාද අපි දැන් අරවා බාරගන්න නෑනේ දැන් අපි නිකන් උදාහරණයකට ගමු අපිට තේන එක අපිට දැන් ලෙඩක් හැදෙනවා බාරගන්නවා ඊට පස්සේ ඉතින් ඕක ලෙඩේ අනිත් අය ගන්න සංඥාවේ බාරගන්නවද මොනව කරන්නද ඔය අදහසනේ ඉන්නේ දැන් කයක් ආව ලෙඩක් ආව එච්චරයි ලෙඩේ ලෙඩක් විදිහට එච්චරවත් වටිනාකමක් දෙනවද නෑ මේ යන වැඩපිළිවෙලේම එක ආවා අතක් කැඩුනා දැන් බාර ගන්නවද අරගොල්ලෝ අනිත් එක්කෙනා වගේ ඒක ගැන රියක්ෂන් එන්නෙම නෑ ඉතින් අත කැඩුනේ දැන් ඒ කියන්නේ අපි දැන් මේ විපාක විදියට මේවා එහෙම එහෙම කියලා ලොකුවට ගන්නවද දැන් මේවා හා එහෙනම් ඒ කියන්නේ අපි දැන් ඒකට මේ මම තමයි මේවා මට තමයි වෙන්නේ ඔහොම ඔහොම කියලා දැන් එහෙම එකක් වෙලා නෑ එහෙනම් ඒවෙන් මිදෙන්න පතනවාද ඒ අය ඉල්ලීලා පතනවා මුකුත් එන්නේ නෑ ඒ යන විදියට අවබෝධ ලබන්න කලින් මම දැන් අද්දා තුනකට එනර්ජි හැදුවා කියලා ඒක ඊට පස්සේ මම අවබෝධ වුණා ඒක ලාර එනර්ජි ටික ඒව අහෝසි වෙන්නේ අහෝසි වෙන අය ඇදලා ගන්න දැන් මෙතන එකක් නෑ අර ලින්ක් එකක් තියෙන්නද ඔව් කොච්චර කරා මොකක් වුණත් ඒක තියෙනවා ඒ ලින්ක් එක තියෙන්න මෙප ඒ කියන්නේ දැන් මේ අර මොනවද ශක්ති සංස්තිති නියමේ අර අපි සයන්ස් වල මේව කරන්නේ ඒ වගේ එකක් තමයි දැන් අරක ඇදිලා අර මේ අන සමානතර අනන්තර කියලා කියන්නේ අද ඇතට මෙතන අපි එක දෙන්නේ නැ ප්ලැට්ෆෝම් එක නැති වුණාම ඔව් ඇදිලා ඉන්නේ දැන් ප්ලැට්ෆෝම් එකක් නැති වුණොත් මොකේදද ඇදිලා ඉන්නේ ඔව් ඇදිලා ඉන්න දෙයක් නැතුව යනවනේ එතකොට ඉතින් ඒක වෙන වෙනම බවට පත් වෙවි එහෙම තියනවා වෙන්න පුළුවන් විතර වී නිකන් තියනවා ඔව් අර මේ ඔහේ අර එනර්ජි තියෙන ඇදි යනවනේ ඉතින් ඒක වෙන්න පුළුවන් ඉතින් අර දැන් බුදුහාමුදුරුගේ මුල හොයන්න එපා කියලා හැබැයි ඉතින් ඒවෑන් වෙන්නේ නැති ඉතින් සමහර විට මූල ජීවි අයයි හැදෙන්නේ මේ අපිම රිලීස් කරපු ඒවෑන් වෙන්න පුළුවන් ඉතින් ඒ ඉතුරු කරපුවා ඒ ශක්ති කන්වර්ටලාද දන්නේ නැහැ ඉතින් ඒ දේ ඒක ගැන අර හොය ඉවර කරන්න බෑනේ එන්නේ ඉතින් බුදුහාමුදුරු කොච්චර නාන්න ඕනේ නැහනේ මේ දැන් තියෙන මොහොම ලේසි එකක් තියෙනවා නිවන් දකින්න ඕක වැඩේ ඉවර කරගන්න ලේසි එකක් තියෙනවානේ ඒක තේරුම් ගන්න ඒ ටික තේරුම් ගන්න ඉතින් ඔච්චර නාන්න ඕනේ නැහැ කියලා ඉතින් හරිනේ ඉතින් ඇත්තනේ මේ ටික මේ වුණාම ඉතින් දැන් මේ ටිකේ තියෙන සියුම් බවත් ගත්තාම අරවා ගැන ඉතින් ඕනේ නැහැ නේද කියන මේ අපරාධින වෙලාව නිකන් ඒකයි තේරුමත් ඔව් මේ ටික තේරුම් ගන්න අපි ඒකත් මේක තේරුම් ගන්නම වැය කළා මේකම පූර්ණේ කරගන්න වැය කරනවා නිසා වෙන ඒවා ගැන හොයන්න දැන් ඉතින් කියන්නේ අපරාධම තමයි කියලා තමන්ටම දැනෙන්නේ ඒ කියන්නේ එච්චරවත් ඕනේ නැහැ නේ මොකටද කියලා වගේ ඒකත් තව ගොඩ ඒවා ඉතින් අතහැරලා යනවනේ එතකොට නිකන් අර බාහිර වැඩ ඒක ඒකම තමයි කියලා අල්පේච්ච වෙනවා කියන්නේ අල්පේච්ච 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 වෙනවා කියේ ඒ කියන්නේ අපි අසුරු කරන දේවල් අඩු වෙන්න පටන් ගන්නවා හිතේ ඔව් හිතේ බාහිර ඒවා නෙමෙයි බාහිරෙන් මේ ඒ කියන්නේ දැන් කට්ටිය ඊට පස්සේ බාහිරයට නෙදාන්නේ ඔක්කොම හිතේ ඒ අසුරු කරන ස්වභාවය නැති හින්දාම එයාට ගහක් ඇටුන තින්න පුළුවන් බෑයිද අර මාලිගාවේ ඉන්න ප්‍රශ්නය නෑ අර පොඩි රහතන් වහන්සේ කෙනෙක් ඉන්නේ අර මේ අවුරුදු 7 රහතන් වහන්සේ කෙනෙක් මාලිගාවට වැඩිලා මේ රජතුමා කියන සුදුසු අසුනක ඉඳගන්නේ කියලා ඉඳගන්නේ සිංහාසනේ ආ මේතර රජතුමා මේ පොඩි ආමුදුර බලන්න කරමු වැඩේ කියලා වගේ තමයි හිතන්නේ නේද ඉතින් සුදුසු අසුන මොකද්ද එතන එයා ගිහලා අනේ මට සුදුසු අසුන කියලා රංගපාන රහතන් වහන්සේ කෙනෙක් නම් ඒ වැඩේ කරයි මොකද්ද අනේ මට සුදුසු අසුන මේ බිමනේ කියලා එහෙම කරා ප්‍රඥාවන්තම කෙනා එයා හින්දා ගුණෙන් ඉහළම එයා හින්දා අවබෝධය ඉහළ පූර්ණ එයාට හින්දා එයාගේ සුදුසු ආසනය මොකද්ද එතන තියෙන ඉහළම
ආසනේ. එතන තමයි එයා තෝරගත්තේ තමයි. අන්න ඒ වගේ එහෙම සමහර වෙලාවට ඉන්නවා ඇහිලා පල්ලේ හැරිලා ගන්න. එයා අර වගේ මුකුත් ගැන හිතන්න තෝ නෑ මට පහසු මෙතනනේ. ඒ හිල්ල ඉඳගත්ත කියන්නේ. සුදුසු ආසනක ඉන්න ගියාම එයා ඒ ගිලවන බිම ඉඳගත්ත කියන්නේ. එතන මොනවද? සමහර පහසු ඒකනේ. අන්න එහෙම ඉඳගෙන. මෙයන් බලා ජජ් කරන්නම බෑ. අර අර මේ රාධන වහන්සේ මඩවලෙන් පයින් ඒවා තියෙනවා. පොඩි මේ ලොකු මඩවලෙන් පයින්නවා. එතකොට ආර මනුස්සය එතන දෙන්නේ නැහැ පිළිකර අපෝ තියෙන කිසි සංවරයක් නැහැ නේ කියලා. ඊට පස්සේ ඊළඟ එක පොඩි මඩවලක්. ඒකේ බෑල යනවා. එතන ඒ මනුස්සය කියන මේ අර අයියා වඳුරේ ලොකු එකෙන් පෑන්නා මේක මේ පයින්න පුළුවන් එකෙන් පෑන්නේ නැහැ නේ කියලා. එතන කියන අරගෙන් පැල්ල පිළිකර නැතුණා මේකෙන් පැල්ල දාන්නේ නැති වුණත් එහෙම කියලා. ඉතින් ඒකම කියන්නේ කවුද මේ රහතන් වහන්සේ දන්නේ නැහැ. ඒ කියන්නේ අර මොනවද සෙන්ස් ඔෆ් හියුමර් නැත්තේ නැහැ. ඒ කියන්නේ අර ඒ මනුස්සයා බේර ගන්න අදහසින් එයා කියවන අර බුදුහාමුදුරුවෝ කියන නමලා බලන්නකෝ ආනන්ද මේ කියන කතාව. එහෙම කියලා කියන්නේ නැහැ. ඒ වගේ ඒවා නොකිය ඉන්නව නෙමෙයිනේ. ඒ කියන්නේ දැන් අර එකක් තියෙනවා මේ දීර්ඝ වශයෙන් විස්තර කරන රහතන් වහන්සේ. ඒ දීර්ඝ වශයෙන් විස්තර කරන රහතන් වහන්සේ අතර අග්‍රතන දෙන්නේ ඒ රහතන් වහන්සේට. එක කාරණයක් දැන් දිගට දිගට යනවා. බුදුහාමුදුරුවෝ දොර ළඟ හිටගෙන ඉන්නවා. අරහාමුදුරුවෝ දැකින්න රහතන් වහන්සේ දැන් විස්තර කරලා ගිහිල්ලා ඉවර කරනවා. බුදුහාමුදුරුවෝ ඇතුළේ ගිහින් අම්මෝ දිගට විස්තර කරා මගේ කොණ්ඩත් අමාරු හැදුනා බලාගෙන ඉඳලා කියලා. එතකොට අර අරහාමුදුරුවෝ ඉඳලා රහතන් වහන්සේ නේදනේ මං අර බුදුහාමුදුරුවන්ට ඒ වගේ වැඩක් උනානේ වගේ අදහසක් එනකොට කියන නෑ නෑ ඒක කමක් නෑ මේ මං කිව්වේ ඒක මෙහෙම කෙටියෙනුත් විග්‍රහ කරන්න පුළුවන් කියලා. අර අම්දුරංග දීර්ඝ වශයෙන් විස්තර කරන රහතන් වහන්සේ බවට මේ අර අග්‍ර ස්ථානයේ වෙනවා. ඒක එහෙම විහිදවලක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා මෙහෙම. හැබැයි ඒ කාරණේම මේ වගේ මෙහෙම කරනකොට හෙටිනුත් කියන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් ඕක තමයි කතන්දරේ මැජිකල් ස්ටෝරි එක. ලේසි නෑනේ. ආ ඔව්. ඒ ලේසි නැති වෙන්නේ අපිට මේ මැජික් එක පේන්නේ විඳින්න ඇහෙන්න දැනෙන්න තියෙන මොනවාද මැජික් එකනේ. ඒකට දැන් ඒක විතලා දකින්න ඥානය තියෙනවනේ. විඥානය පසාරු කරගෙන ඥාන ක්‍රියාත්මක වෙන එක තමයි විදර්ශනාව කියන්නේ. විඥානය විදිනවා විදර්ශනාව. ඒතර විඥානය විදලා බලන්න ඥාන බලනකොට විදර්ශනාව එනකොට අන්න ඥාන පහළ වෙනවා. ඥාන විඥානය ඇත්ත දැන් නැත්තම් අඥාන වෙනවා. එතකොට දිගට යනවා. එන්න මැජික් එකේ ඇත්ත බලන්න සියපාත. නැතුව අර දැන් අකේ මුලින් අර මේ ඇහුවේ දැන් ගොඩක් බණ තියෙන්නේ එතනින් පස්සේකට. මේ පේන එක සාමාන්‍යයි. ඒක අපි එතනින් එහාට බලනවා. අපි එතනින් එහාට වැඩේ කරනවා. ඕ ආනිච්චයි දුක්ඛයි අනාත්තයිනේ. ඕවා පේන බලන්න දෙයක් නැහැ කියලා. ඉතින් මොකද මේ වතක් නෙමෙයි. දානවා. බලන්නේ වෙන දාන්නේ ඉතින්. ඇයි අනිච්ච සංඥාව දැනিলাද දැන් පොඩ්ඩක් අහන්න. අංශු මාත්‍රයක්වත් අනිච්ච සංඥාව එතන දැනিলা නැහැනේ. දැන් බලෙන් දානවා නොදන්න එක. එතකොටනේ පේන එක සාමාන්‍ය වෙලා දැන් ඇලෙන ගැටෙන එක තමයි ප්‍රශ්න වෙන්නේ. අතන මුල බුදුහාමුදුරේ කිව්වේ දි මේක දැනුණා නා. ලකෙද්දිම දැනුණා. එතනින් එහාටයි කතා කරන්න තියා. නෑ. දේවල් කතා කරාට එක හිතේ තියාගින් මේ කතා කරන්නේ. ඒ කියන්නේ ඒක දැන් කියන්න දැන් ඔය ඥානය ආයි මොනවා කරත් ආයි මොන විදිහට ඉපදුනත් දැන් අපිට මොක රහත්ුනේ නැහැ කියලා මොන විදිහට ඉපදුනත් යයිද? ඇයි දැන් ඇයි දැක්කේ දැන් ලෝකේ දකින්න විදිහ වැරද්ද අහුණ එකක් නෙමේ උනේ. ආයි හිතලා ගත්ත ඩේටා එකට මොකද වෙන්නේ? ඒක හදපු ශක්තිය යනකම් තිබිලා අර බලෙන් අනිච්ච දදා ගිහිල්ලා මොකද වෙන්නේ? ඒක හදපු ශක්තිය ඉවරනකම් තිබිලා ඊට පස්සේ ආයි නැති වෙලා යනවා. ඊට පස්සේ ආයි සාමාන්‍ය වෙනවා. ආයි ඉතින් අනිච්ච නැහැ. එතකොට ආයි මොලින්දලා ආයි අර ඉස්කෝලේ යනවා වගේ තමයි. හැබැයි මෙහෙම දැක්කා මොකද වෙන්නේ? ආයි දැන් මේ දැක්ක එක ආයි නැති කරන්න බෑනේ යාට. අන්න එහෙම එක්කෙනා ආයි පොදුනම සෝවාන් එක්කෙනෙක් ආයි පොදුනම වල්කේ යන් හිස් බව දැන මොකක් හරි මෙතන තියෙනවා ප්‍රශ්නයක්. හැබැයි ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. ඇයි දැන් වචන මතකත් නැහැ. මොකද්ද මේ වෙන්නේ කියලා මතකත් නැහැ. හැබැයි දකින්නකොට නිකන් හිස් බවක් දැනෙනවා මොකක් හරි. මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියලා දැනෙනවා. ඒ කියන්නේ ඒව මත පිහිටන්න හිතෙන්නේ නැති ස්වභාවයක් හද එනවා. හැබැයි මොකද්ද කියලා තේරෙන්නේ නැහැ කියාගන්න. අන්න එයාට බණක් අහුණා අන්න ඒ මතුවෙලා එනවා. ආ මේකනේ මේකනේ මේ උනේ කියලා. තමින් දැන් ගල් හිතක් කියන එක ගැන කතා කරද්දී අපේ හිතෙන් නංගි අර පැහැදිලි කරන්නේ
පුළුන් කෑල්ලක් වගේ කියලා ටැග්ගාල මේ වෙනවා. ඒ එහෙම වෙන්නේ ඔය අපි හරියට හොයාගත්තේ නැති හින්දා. ඔව්. දැන් ගල් හිතක් කියන්නේ තේරුම මොකද? ගලක් වගේ වෙලා ආයේ මේසියෙන් හොල්ලන්න බෑ කියන එක. අපි දැන් මොකද දැනගත්තා? ඕනම හොලකට යවන්න බෑ. ඕනම. ඔව්. දැන් නංගිගේ ස්ට්‍රේන් කරන්න කලින් මට ඒක හරි ඉඳලා දැන් මේ අපි මේ හෙලවෙනවනේ මෙතෙන්දි කියලා. ඒ කියන්නේ දැන් ගෙදර ගියාම මෙහෙම හෙලවෙන්නේ. දැන් මට තේරෙනවා දැන් මම මේක හොයාගත්තේ නැති හින්දානේ මං හෙලවෙන්නේ. ඔව්. මට ඒක දැනුණා මට හෙලවෙන්න දෙයක් නැහැ. ඔව් හෙලවෙන්න දෙයක් නැහැ. ඒකනේ මම ඉස්සෙල්ලා කතා කරේ අම්මත් එක්ක අපි දෙන කතා කරේ පොඩි දෙයකටත් මෙන්න මේ වගේ දේවල් දෙද්දී ඔව් හෙලවෙනවනේ. ඔව්. ඒකට අපි වචනයට ඒක පෙරලනවානේ. ඔව්. කරේ නැද්ද? ඔව්. ඉස්කෝලේ හොම්වර්ක් ටික කරේ නැද්ද? සෙයි සෙල්ලම් බටි කරන් කියලා අපි සැරෙන් කියනවානේ. ඔව්. පාරකුත් දෙන්න බලවා. ඒ කයටත් දෙන්න. ඒක උන්නේ අරක හරියට තේරුම් ගත්තා නම් අපි මේ පාර ගහන්නේ තරහින් නෙමෙයි. ඔව්. ඒකට අර හිතගල් හිතගල් හිතේ ඉමෝෂන්ස් නෑ. ඒක රංගපාන එක කියලා කියන්නේ. එතකොට ඊට පස්සේ ඇක්ටිං තමයි තියෙන්නේ. ඉතින් මේ ඒකත් ඕනේ නම් විතරයි කරන්නේ. ඕනෙම වෙලාවකට විතරයි නැත්තම් ඉතින් අර තමන් ඒ අර ස්වභාවය යන ආයි බලන්නේ නැහැ. ආයි අනිත් එක නම් මොනවද හිතන්නේ? අරම අදාළ නැහැ. ගල් හිත කියන එකේ තේරුම ඉතින් අර ස්වභාවය තමයි. ආයි ගල්සිය සමාජයේ ගැලපෙන්නේ නැහැ. සමාජයේ බනිනවා. ඔව් දැන් අද ගම් වතුරට අනුකම්පා කරේ නැති වුණොත් මොකද වෙන්නේ? දැන් ගම් වතුර ආවනේ කට්ටිය ගියා නරුණා වමුණ. ඕක ගැන වචනකින්වත් අනුකම්පා සහගත විදිහට කතා කරේ නැත්තම් මොකද වෙන්නේ? ආපෝ මුන්නමා බණ කියන්නේ උනාට ඕනෑන්නේ යා මා බණ කියන්නේ උනාට මිනිස්සුන් මරුණාම දුක් වෙනවද ආ බුදුහාමුදුර ඔහොමද කියලා දෙන්නේ ඒ වෙලාවේ බුදුහාමුදුරංගත් ගාව ගන්න අර වගේ ඊට පස්සේ තනිකර බුදු පියාණන් වහන්සේ කිව්ව මොකද්ද මෙතන අකුණු ගහලා ළමයි මැරිලා දැන් ගමක්ම කලබල වුණා ඒත් මේ ඒවට කම්පා වෙන හිත නැති සමාධියක් තමයි මේ ධර්මයේ කියන්නේ මම දැන් මේ පොඩ්ඩකට කලින් එහෙම වුණා. මට ඒ වගේ කිසි දෙයක් දැනුම් නැහැ. ඒ එහෙම සමාධියක් ගැන කියන්නේ. ඒ සමාධියේ ඇස් දෙක පියාගෙන වැඩලා එහෙම අමුතු සත්තු වගේ වෙලා කරන එක නෙවෙයි. මේ වෙලාවෙ වැඩෙන්න ඕන එක. අර එහෙම කරාට ප්‍රශ්නයක් නැහැ. මේ විවේක తీන වෙලාවට වැඩක් නැත්තම් මොකද? අපි වැඩ නැත්තම් ගිහලා පැත්තකට වෙලා රිලැක්ස් කරන්නේ. ඒකම තමයි අර මේ ඉන්න විදිහක කකුල් දෙක කොහොම හරි කමන්නේ තියාගෙන මොකද්ද ඒ කරන්නේ? රිලැක්ස් කරන එක. හැබැයි රිලැක්ස් කරන වෙලාව මොකද? රිලැක්ස් කරන වෙලාව වෙන දුක දැනෙනවද නැද්ද? දැන් මේ මෙහෙම දකින්න ගෙනාට. රිලැක්ස් කිරීම තුළ ක්‍රියාත්මක වෙන දුක. ඒ කියන්නේ රිලැක්ස් කිරීම තුළ එතන හැදෙන දුක දුකක්මනේ සකස් වෙලා තියෙන්නේ එතන මොනවා අන්නේ අර මම අර දැක්කේ අර රිලැක්ස් කරද්දි දුක දකින්න එක්කෙනා තමයි හරියට දුක දකින්න එක්කෙනා කියලා. දැන් එහෙම දැක්කේ නැති එක්කෙනා මොකද කරන්නේ? අර එහෙම ගිහිල්ලා බොහොම සැනසීමේ ඉන්න සුවයේ ඉන්න වෙලාවකට එයාට ඒක දුක නෑනේ. එයාට එතන සපයි. ඒ කියන්නේ උපේක්ෂාවට හරි කැමති උපේක්ෂාව සාගත එක. එතන දුක දකින්න කෙනා තමයි අන්න සැපේ දුක දැක්කයි කියලා කියන්නේ. මේ ඔක්කොම සැප ස්වභාවයනේ. අප්‍රිය විදියට එන්නේ සැප නෙවෙයිද? අප්‍රිය එන එක. ඒ වෙලාවට මොකද්ද? විඳින්න දෙයක් හම්බලා සැප සංඥාවක් එන්නේ. අර ඔය මොනවාද ආශ්‍රව සූත්‍රයේ එහෙම මොකද මට ඒ සූත්‍රේ නම් මතක නැහැ. ඒකේ තියෙනවා මොකද? රූපං පටිච්චති උප්පජ්ජං සුඛං සෝමනස්සං අයං රූපේ අස්සාදෝ කියලා. ආශාද සූත්‍රය. ඒ කියන්නේ රූපේ පටිච්ච වෙලා හැදෙනවා සුඛ සෝමනස්සය. එය තමයි රූපේ ආශාදේ කියන්නේ. දැන් මේක පටලවා ගත්තාම ගන්නෙ කොහොමද? සුඛ සෝමනස්සය කිව්වම එන්නේ වචනේ තේරුම එන්නේ මොකක්ද? අපි දන්න සුඛයි සෝමනස්සය. ඔයාව දැක්කම මට ජොලි. මට එන ප්‍රියක් තියෙනවා. අන්න ඒක විතරයි ගන්නෙ. ඒක ගැන විතර නෙමෙයි කතා කරේ. මොකද අප්‍රිය වලිනුත් මොකද එන්නේ මේ වෙලාවේ? අප්‍රිය බවක් දැනෙනවා කියන්නේ ඒ වෙලාවේ යාට සුඛයක් එකක්. ඒ අර්ගටීමට හරි තියෙන කැමැත්තින්ද නේද? ඒක ඒක ඇත්තටපත් උනේ ඇයි? එතන අප්‍රිය භවෙ කැමැත්තක් හැදුණා. ඊට පස්සේ ඊළඟ එක උපේක්ෂා ස්වභාවය. මෝහ සහගත උපේක්ෂා ස්වභාවය. ඒ ස්වභාවයට එතන කැමැත්තක් හැදිලා. ඉතින් මේ තුනේම එකතුවට තමයි කිව්වේ ඒ රූපයට ඇත්ත දන්නේ නැති වුණාමනේ රූපේ පටිච්ච වෙනවා කියන එකේ තේරුම තමයි රූපේ ඇත්ත නොදන්න ස්වභාවය. එහෙම වුණාම අන්න සුඛ සෝමනස්සයක් උපදිනවා. ඒ කියුවේ ප්‍රිය අප්‍රිය උපේක්ෂා කියන තුනම. ඒ තුනම එනවා. අන්න ඒක තමයි රූපේ අස්සාදේ ආශාදේ කියලා කිව්වේ. හරිනේ. ඒ රූපේ අසුරු කරන්න හිතෙන ස්වභාවය ආවේ අර තුනකින්. අපිට රූපේ දකිනකොටම
රූපය රූපයක් කියන්නේ දකින්න එකක් විතර නෙවෙයි ඇහෙන එක විඳින එක දැනෙන එක ඔය ඔක්කොම රූපනේ. ඒ රූපේ එනකොටම අපිට අර කියපු හැඟීම් ටික ආවා. අර වීඩියෝ අන්න. ඔව්. එතකොට ආශාදේ ආවනම් දැන් මොකද? ආශාදේ ඇත්ත දැනන් හිටියේ නැත්නම් අර රවුම් ඉතින් ඔක්කොම යනවා. අන්න අර අර මම එකක් හදලා දැම්මේ අර ඒ අර තණ්හාව මුල් වෙලා යන විදිහ කියලා තණ්හාව මුල් වෙලා ඒක දස අකුසලයක එක එක ජාති පව් වෙනකම් ඉතින් අර අපිට අර අපි දන්න ලෙවල් එක ඒවා හැදි හැදි යනවා ඉතින් මුල පටන් ගත්තේ කොතන අර අතන අපි ඒකට මුල දාලා හරියන්නේ අර අර කියපු එක අර අක්කි කිව්වේ දැන් මේ පේන එක සාමාන්‍යයි ඒකේ පස්සේ එන ටික තමයි ප්‍රශ්නේ කියලා රූපේ දාගන්නවා එතනට රූපේ එතනට දාලා ඊට පස්සේ එන කැමැති අකමැති ටික දාගන්නවා අර සුඛ සෝමනස්ස කියන ඒවට අකමැති දාගන්නේ නැහැ සුඛේ විතරයි දාගන්නේ කළා ඊට පස්සේ කියන එහෙම එන එක තමයි ප්‍රශ්නේ ඒක නැති කරන්න කියලා දැන් හරියයිද ඉතින් තනිකර වතක්නේ කරන්න වෙන්නේ රූපයක් දකින්නකොට කොහොමද දැන් ආයාසයෙන් තොරව දැන් ඇත්ත පේන්නේ නැහැ කැලින්ම වතක් දාන්න වෙන්නේ හේතු නිරෝධ වෙන්න හේතු නිරෝධ වෙන්න එතන හේතු නැහැ හේතු නිරෝධ වෙන්න හේතු නැහැ එතන ඒක ඒ වගේම තමයි ඉතින් අර තේරුම් ගන්න අර ප්‍රතිරූප විදිහට යනවා කියවේ දැන් අර බහා මුණලා තියෙනවා හැබැයි බහේ තේරුම නැහැ එතකොට බහා මුණගත්ත බමුණු ධර්ම කියලා කිව්වේ ඒක එතකොට එහෙම ගියාම මොකද බමුණෙක් කියලා නම් බ්‍රහ්ම ස්වභාවයට නැවතින්නේ දහන් වඩන ස්වභාවයේ වස්තුවෙන් යන්න වස්තු වලින් ඇත් වෙනවා ඊට පස්සේ ඔහොම ගිහිල්ලා තනියෙන් ඉන්න ස්වභාවයටපත් වෙනවා මම නැති වෙලා නැහැ මම ඉන්න හුදකලා නැහැ මම දෙන්නෙක් ඉන්නවා ඇතුලේ ඇතුල දෙකෙක් ඉන්නවා ඒක දැනෙන්නේ නැහැ හැබැයි ලොකුවටයි මම තාම හරියටම දැනෙන්නේ නැහැ අර මම මේ කයේ දැනෙන ස්වභාවයෙන් මම දැනෙනවා වෙන්න පුළුවන් අර දහන් වල විඳින අංග වලින් මම දැනෙනවා යාට එහෙම ස්වභාවයෙන් නන්න එහෙම යන්නේ එතකොට දැන් අර හරියට ඇත්ත දැක්කේ කියලා දහන් වල ළඟ එනකොට එයාට ඒ විඳින්නෙක් විඳින්න දෙයක් තියෙනවා කියලා එහෙම ගැනෙන්නේ එහෙමයි ඒවත් අතහැරිලා යන්නේ අන්න ඒවල තමයි ලෝකෝත්තර දහන් ඒ කියන්නේ ලෝකෝත්තර දහන් එතකොට අර වගේ ආයාසයෙන් කරන එක නෙවෙයි මේ નિરાයාසයෙන්ම නැగిලා එනවා යාට ඒ දහන් වල ඉඳලා ඇවිදින්න කතා කරන්න ඔක්කොම කරන්න පුළුවන් කිව්වේ ඒකයි ඒ සමාපatti වලට යන්නේ ඉතින් පැත්තකට ගිහිල්ලා ඇඟ සෙටල් කරන්න ඕනේ වෙනවා ඒක වෙනම වැඩක් සමාපatti යන්න ඕනේ විමුක්තිය පූර්ණේ කරන ඵලය පූර්ණේ කරන්න එච්චර යන්න ඕනේ දහන් චිත්තයක් විතරයි ඕනේ මේකෂන් එක දැන් පුතාලව දරුවා ළඟිනකොට දැන් නැගිලා එනවා නෑ අවුල් වෙලා වැඩි කියලා ඔළුවට එන්න ඕනේ එතකොට ආ මේ පුතාලා දුවල එනකොට එතකොට ඉතින් අම්මට ආයි කතා කරන්න දෙයක් නෑ ඒ කියන්නේ මේක කොහමද උනේ එහෙම උනේ කියලා ආයි මේ මේ වෙන්න දෙයක් නෑ අම්මටම දෙන්නේ ආයි එකකින් ගන්න එක නෑනේ කියන එක අමන්තම නැගිලා දකින්නකොට අර ඇත්ත සංඥාව එනවනම් අර මාත්‍ර වශයෙන් අරගෙනයි මේක හැදිලා තියෙන්නේ කියන එක අපේ මනසේ තියෙනවනම් එන්නේ මොනව කරත් ප්‍රශ්නයක් නෑ. ඔව් දැන් මේ මාත්‍ර එකක් දැන් මාත්‍ර කියනකොට අර අර කෑලි කෑලි මාත්‍ර කියන එක නෙමෙයි කියන එක තේරෙනවනේ නේද? ඒ කියන්නේ අර මාත්‍ර කිව්වම දැන් ඒකනේ අර කට්ටි අංශු අංශු කඩන්න යන්නේ. ඒ කියන්නේ නෑ. එහෙම එකක් නෙමෙයි කියලා වැටහෙනවනේ නේද? ඒ කියන්නේ මාත්‍ර කියන එක අදහස ඒ මාත්‍රයක් ගෙවිලා ඉවර වුණාම ඒකෙන් එන චිත්‍ර රූපයක් තියෙනනේ මනෝ සටහනක් තියෙනවනේ. ඔව් මනෝ සටහන තමයි අපි ඊළඟ එකට රූපේ කරගන්නේ. එහෙම නෑනේ. එතකොට තනිකරම මේ මානසිකව සිද්ධ වෙන ක්‍රියාවලියක් තමයි එතන යන්නේ. මාත්‍ර කියන්නේ ඒ කියන්නේ ඇත්ත ස්වභාවය අල්ලන්නම බැරි වෙලා. ඒ කියන්නේ අපිට පරමාණු ඒවා අණු ඒවා දියමන්ති ඒවා මොනවෙන් හැදිලා තිබුණා ඒ ඇත්ත මාත්‍රය අල්ලන්නම බැරි වෙලා. බොරුවක්මයි හැදිලා ඇවිල්ලා තියෙන්නේ. අර කිව්වාම පස්සේ තමයි අපිට දැනෙන්නේ. ඒ මේ කියන්නේ මායාව අනේ විදිහට නේ මැජික් එකක් හැදෙන්නේ එහෙමනේ දැන් ඒ කියන්නේ මෙතන ඇත්ත එකෙන් බොරුවක් පෙන්නනවා හැමතිස්සෙම. අබ ඇත්ත එක බොරුව පෙන්වන වෙලාවට ඇත්ත එක ළඟපාතකවත් තියෙනවා. ඒක බොහොම වේගෙන් ගෙවිලා ගිහිල්ලා ඉවරයි. අන්න ඒ ඥාණයම තමයි ක්‍රියාත්මක වෙන්නේ.
හදාගත්ත එකට තමයි ඔක්කොම කරන්නේ. ඔව්. ඒ හදාගත්ත එකනේ ඊට පස්සේ ඒක තමයි ඇත්ත. ඒකත් එකයි. අපි ඒක බොරුවක් කියලා දන්නවනම් ඒක ගැන වද වෙන්නේ නැහැ. ඔව්. ඒක ඔටෝනේනේ. ඒක ගැන ආයි කිසිම ආයාසයකින් තොරව වද වෙන්නේ නැව මොකක්වත් වෙන්නේ නැතුව ප්‍රතිචාරයක්ම දැකෙන්නේ නැහැ. අන්න මෝහසා මෝහේ මෝහදාගත නැහැ. දැන් උපේක්ෂාව. දැන් හරි උපේක්ෂාව.